එහෙනම් සෑම දිනාටම තෙරුවන් සරණයි. අපි එහෙනම් මේ වෙලාවට මේ සුදුසු ධර්ම කාරණා ටිකක් අපි මේ රාට් කියලා දෙන්නම්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. තං තං පත්තේමානං තස්ස තස්ස අලාභතු යං විඝාතමයං දුක්ඛං සත්තානං ඉද්ධ ජායති අලබ්බනීය වත්තුනං පත්තනා තස්ස කාරණං යස්මා තස්මා ජිනෝ දුක්ඛං ඉච්චිතා ලාභම ප්‍රවීති. සෑම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ වෙලාවේ අද මේ රිපල් බ්‍රුක් සේනාසනයේ ප්‍රසම්බන්ධ පින්වත් දායක පින්වතුන් ශ්‍රද්ධාවන්ත පින්වතුන් සියලු දෙනාම එකතු වෙලා සකස් කරගත්තා වූ ප්‍රතිපත්ති මූලික සීල සමාදාන භාවනා වැඩසටහනේ, ඉතින් මේ සූම් තාක්ෂණය හරහා සිද්ධ කරන භාවනා වැඩසටහනේ සීල සමාදාන වැඩසටහනේ ඉතින් තවත් අවස්ථාවක් මේ උදා වෙලා තිබෙනවා. මේ වෙලාවේ තිබෙන්නේ මේ පින්වතුන්ට ධර්ම දේශනාවක් සිද්ධ කිරීම. ඉතින් අද මේ කියලා දෙන්නා වූ ධර්ම කාරණා ටික ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට රත්නත්‍රයේ සරණ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අනන්ත ගුණ ඇති ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනන්ත කාලයක් සංසාරයේ පාරමී ගුණ ධර්මයන් දියුණු කරගෙන ඇවිල්ලා ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ මූලයේ වැඩ ඉඳගෙන තමන් වහන්සේගේම උත්සාහයෙන් මහන්සියෙන් ධර්මයේ තේරුම් අරගෙන වටහාගෙන අවබෝධ කරගෙන සසර දුකින් මිදලා නිවනින් සැනසීලා ලෝකයාට කරුණාවෙන් මේ ධර්මයේ දේශනා කළා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් අවබෝධ කරගත්තා වූ අනන්ත ධම් බලයෙන් ඒ ධර්මමාර්ගයේ ගමන් කළ මහා සංඝරත්නය අනන්ත ගුණ බලයෙන් සෑම දිනාටම අද මේ කියලා දෙන ධර්ම කාරණා කොටස ඉතාමත්ම හොඳින් අවබෝධ කරගන්නට තේරුම් ගන්නට ජීවිතයට සම්බන්ධ කරගෙන තමන්ගේ දුක්ගිනි නිවාගෙන සසර දුකින් මිදලා නිවෙනින් සැනසෙන්නට හේතුවක් ප්‍රතිපදාවක් මාර්ගයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන. අද උදේ මේ පින්වතුන්ට අපි කාරණා දෙකක් කියලා දුන්නා. ඒ කරුණු දෙක අපි මේ හොඳට දැනගෙන තියෙන එක හොඳයි. ඒ තමයි අප්‍රිය අය සමග එකතු වෙන්න සිද්ධ වෙන එක. සමහර වෙලාවට අපිට ඒ දේ සිද්ධ වෙනවා. අප්‍රිය අය සමග එක්කාසුවක් වෙන්න සිද්ධ වෙනවා. සමහරට දකින්න ඒ අය ළඟ ඉන්න අවස්ථාව සැලසෙනවා. එතනදී හිත පරිස්සම් කරගන්නත්, ඒ වගේම විශේෂයෙන්ම අප්‍රිය අය අමනාප අය සමග ධර්මීයට නැති කුසලීයට නැති අය සමග එක්කාසු වෙන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී හිත පරිස්සම් කරගන්නත්, ඒ වගේම හිතේ ගැටීමක් ඇති නොවන විදිහට සිත පවත්වා ගන්නටත්
අපි දැනගත යුතුයි. ඒ වගේම ප්‍රියයන්ගෙන් වෙන්වීමේ අවස්ථාව තිබෙනවා, ඒක අනිවාර්යයි. එවැනි අවස්ථාවකදී හිත කම්පා කරගන්නේ නැතුව ධර්මයේ පිළිබඳව මෙනෙහි කරලා හිතලා ඒ ධර්මයට මුහුණ දීමේ අවස්ථාව සලසා ගන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. මේ දෙක විශේෂයෙන් තියෙන්න ඕනේ. හේතුව ලෝකයේ ජීවත් වෙනකොට ස්වාමින් වහන්සේලාටත් ගිහි පින්වතුන්ටත් හැම කෙනාටම ඔය ධර්ම ස්වභාවය තියෙනවා. ඔය ධර්මය එනවා. ඔය අප්‍රිය අමනාපායේ මුණ ගැහිම, ප්‍රිය අය ඈත් වීම, දුරස් වීම, වෙන්වීම, ඔය දෙකේම මධ්‍යස්ථව ඉන්න ඕනේ. හැම වෙලාවෙම අපි කියපු කාරණයක් තමයි තමන්ගේ හිත කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව නොඇලී, තමන්ගේ හිත කිසිම දෙයකට බැඳින්නේ නැතුව නොබැඳී, නොඇලුණු නොබැඳුණු හිතකින් උපේක්ෂා සහගතව ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒක නැවත නැවත හිතට මතක් කරගන්න ඕනේ. මේ කාරණේ කිව්වාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ රහතන් වහන්සේලාට පමණයි. සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නා වූ අපිට ඒ කාරණේ සිද්ධ කරන්නට බෑ, ඒ විදිහට ජීවත් වෙන්න බෑ කියන එක හැඟෙන්න පුළුවන්. උපරිමයෙන් ගත්තොත් එහෙම, උපරිමයෙන් ගත්තොත් එහෙම රහතන් වහන්සේලා තමයි චලංග උපේක්ෂාවෙන් යුක්තව වැඩ ඉන ජීවත් වෙන්නේ. උන්වහන්සේලාගේ හිතට එහෙම මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේලාගේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නා වූ ශ්‍රාවක ලාබාල පිරිස උන්වහන්සේලා හදාගත්ත හිතට සමාන හිතක් හදාගන්න මානසිකාර්ය මුල් කරගෙන උත්සාහවත් වෙන්න ඕනේ. ඒක තමයි මේ ධර්මයෙන් ගත යුතු පාඩම සහ ධර්මයෙන් අපි ඉගෙන ගත යුතු දේ. දැන් මේ වෙලාවේ මම මේ පින්වතුන්ට තව කාරණයක් කියලා දෙනවා. ඒක ඒ කාරණේ කියලා දෙන්න හේතුව මේ වෙලාවේ මේ රෝගකාරක ධර්මයකුත් ලෝකයට ඇවිල්ලා තිබෙනවා. ඉතින් හැම කෙනාම රෝග බියෙන් මර බියෙන් තමයි ජීවත් වෙන්නේ. අපි කොච්චර කිව්වත් අපි බය නැහැ, වෙන දෙයක් වුණාවේ එහෙම කියලා කිව්වට එහෙම නෙවෙයි. ඇත්තටම කියනවා නම් අපි හැම එක්කිනාම මර බයෙන් තමයි ජීවත් වෙන්නේ, මරණ බය. ඒක නිසා තමයි වැක්සිනේෂන් ගන්න, ඒක නිසා තමයි ආහාර පාන ගැනීමේදී පරිස්සම් වෙන්නේ, එළියට බහින්නේ නැත්තේ ඔය කරුණු නිසා. ඒක පිටිපස්සෙන් ගත්තම, ඒක ටිකක් ඈතට ගත්තම ඒක එහෙම තමයි. ඉතින් අද මේ වෙලාවේ මේ පින්වත්තුන්ට අපි කියලා දෙනවා තවත් මේ දුක්ඛ සත්‍ය අපි කතා කරන්නේ නැති නමුත් තිබෙන අපි ඒ අවස්ථාවවලදී අත්විඳින යම් ධර්ම කාරණයක් තිබෙනවා. ඒ තමයි අපි හිතන දේවල්, අපි පතන දේවල්, අපිට ඕනෑ දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැති. අපි හිතන දේවල්, අපි පතන දේවල්, අපි අදහස් කරන දේවල් ඒ විදිහට වෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා මේ දේ මේ විදිහට වෙන්න ඕනේ, මගේ ජීවිතේ මේ කියන්නා වූ කාරණා මේ විදිහට වෙන්න ඕනේ, මේ සිදුවීම මේ විදිහට වෙන්න ඕනේ, මං ඇසුරු කරන කෙනා මේ විදිහට වෙන්න ඕනේ, මේ විදිහට කතා කරන්න ඕනේ, මේ විදිහට ඉන්න ඕනේ, මගේ ජීවිතයට මේ විදිහට ප්‍රතිචාර දක්වන්න ඕනේ කියලා ඒ විදිහට නොයෙක් බලාපොරොත්තු සිතුවිලි, බලාපොරොත්තු අපේක්ෂාවන්, ඡන්දයන්, ඕනෑකම් ඔය හැම හිතකම තියෙනවා. ලොකු වශයෙන් පොඩි වශයෙන් තියෙනවා. දූ දරුවන්ගේ වශයෙන් හදාගත්ත දේවල් තියෙනවා. ස්වාමියාගෙන් වශයෙන්, භාර්යාවගේ වශයෙන් හදාගත්ත දේවල් තිබෙනවා.
කරන්න පුළුවන් දේවල් තිබෙනවා බැරි දේවල් තිබෙනවා. ඉතින් මෙතන තිබෙනවා මේ යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං කියලා. යම් කිසි දෙයක් අපි කැමති වෙනවාද බලාපොරොත්තු වෙනවාද අපේක්ෂා කරනවාද යම්පි ඉච්ඡා යම් කිසි දෙයක් කැමති වෙනවාද ඒ කැමති වෙච්ච දේ න ලබති ඒක ලැබෙන්නේ නැහැ තමන්ට එන්නේ නැහැ තමන්ට හිමි කරගන්න බෑ කැමති කැමැත්ත තියෙනවා ආන්න ඒ කාරණය දුක්ඛං කියලා කියනවා ඔක තියෙනවනේ දැන් අපි මේ ගැන කියනකොට තිබෙන්නේ මේ ඇත්තටම මේ අපි හිතනවා මේ අපි එදිනදා ජීවිතයේ හිතන පතන දේවල් විතරද කියලා නෑ ඒක වෙන්නේ මෙහෙමයි හිතනවා මෙහෙම අහෝ වත මයන් න ජාති ධම්මා ආසාම මට මෙහෙම හිතනවා මිනිස්සු මට නැවත උප්පත්තිය කියන එක නොලැබේවා අහෝ වත මයන් න ජාති ධම්මා අස්සාමි මට උප්පත්තිය කියන එක නොල් ඇති නොවේවා හැබැයි ඕක හිතන්නේ සාමාන්‍යයෙන් මේ උප්පත්තිය කියන එක දුකක් කියන හැඟීම ඇති වෙච්ච කෙනා නැත්තම් අනිත් අය උපදින්න කැමති. උපදින්න කැමති. උපතට අපේක්ෂා කරනවා. වෙන තැනක හොඳ තැනක උපදින්නට අපේක්ෂා කරනවා. හොඳ තැනක උපදින්නට බලාපොරොත්තුවක් හදනවා. හොඳ තැනක උපදින්නට ඕනෑකමක් හදා ගන්නවා. ඡන්දයක් තියා ගන්නවා. ඒ බලාපොරොත්තු තියෙන කෙනා ඒක හොඳයි. සසර දුක ජීවිත දුක යම්කිසි ප්‍රමාණයකට දැනුණාද එයාට තමයි මේ වැඩේ ටිකක් අමාරු. මොකද්ද? ඒ තමයි මේ ඉපදීම කියන එක. ඉතින් හිතනවා මම මේ ජීවිතේ විඳපු දුක් බැලුවම ලෙඩ දුක් කරදර ගොඩාක් වින්දා මට අනේ නැවත කොහේවත් ඉපදීමක් නම් එපා. මනුස්ස ලෝකයට සම්බන්ධ කරලා බැලුවාම මම මිනිස්සෙක් වුණොත් පොඩි ටික කාලයක් මට ඔය පහසුවෙන් ඉඳ ලැබේවි එතනින් පස්සේ මට සෑහෙන දුකක් වේදනාවක් පීඩාවක් විඳින්න සිද්ධ වෙනවා ඒක නිසා මට මේ නැවත ඉපදීම නම් එපා කියලා එයා හිතනවා එතකොට එහෙම එයා එහෙම හිතුවට ඒක වෙන්නේ නැහැ අහෝ වත මයන් න ජාති ධම්මා අස්සා මට ඉපදීම නොවේවා කියලා හිතනවා. ඉතින් ඒකේ හිතපු ගමන් වෙන්නේ නැහැනේ. ඒකට ඉපදෙන්න හේතු හදරෙන නිසා ඒක සිද්ධ වෙනවා. ඔය ඉපදීම කියන්නේ කැමති දේ නොලැබීමේ දුක ඇති වෙන විදිය ඔය විස්තර කරන තැන කියන දෙයක්. අපි ඔය ගැන සාමාන්‍යයෙන් මේ ටිකක් ඒකනේ ස්කිප් කරලා ඒ කියන්නේ ඕක ටිකක් මේ ගැඹුරින් තියෙන එකක් නෝ ඒ ජාති ධම්මේ කියන එක ඊළඟට හිතමු මෙහෙම හිතන්න බලන්න දැන් ඉපදිච්ච එක පැහැදිලි නැති වුණාට ඉපදිච්ච බව දන්න ඉපදීම කියන එක අපේ ජීවිතයට පැහැදිලිව අපිට මතක නැති වුණාට ඉපදිලා ඉන්න බව දන්නවා එතකොට ඉපදෙලා ඉන්න අපිට මේ ජීවත් වෙන කාලය තුල මෙන්න මෙහෙම බලාපොරොත්තු හැදෙනවා. ඒ තමයි දරුණු මේ ජරාව කියන එක. දරුණු රෝග සහ ජරාව. ජරාව කියන එක දිරායෑම කියන එක වළක්වන්න පුළුවන් එකක් නෙවෙයිනේ. හැබැයි අපි හිතින් හිතනවා මේක වළක්වන්න බෑ. නමුත් මේ දිරායෑම කියන එක මට ටිකක් පහු වේවා කියලා හිතා ගන්න. එයක් දිරායෑම තියෙනවා තමයි ජරාවට පත්වීම තියෙනවා තමයි. ඒ ජරාවට පත්වීම ටිකක් පරක්කු වෙලා සිද්ධ වෙනවා නම් හොඳයි කියන. ඒකත් බලාපොරොත්තුවක්. ඒකත් කැමැති වීමක්.
ඒකත් ආසා කිරීම. ඒක ඒ හේතුව එහෙම ප්‍රාර්ථනා කරන්න හිතින් අදහසක් දාගන්න හේතුව ඒ දිරායෑමට කැමති නැහැ කියන එක. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. ශාරීරික වශයෙන් ඇතුලාන්තයේ තිබෙන ශාරීරික කොටස් අපිට පෙනෙන්නේ නැතුව ඒ වගේම සමහර ඒවා දැනෙන්නේ නැතුව සමහර ඒවා දැනුවත්ව දැනෙන්නේ නැතුව ඒවා වෙනස් වෙලා ක්‍රියාකාරී ස්වභාවය අඩාර වෙලා අඩපැන වෙලා ටිකක් අඩු වෙලා යනවා. ඒ තමයි දිරීමේ ලක්ෂණය. ඒක අපිට පේන්නේ නැති නිසා ප්‍රශ්නයකුත් සමහරලාට නැහැ. දැනෙනේවා තියෙනවා වරින් වර. නමුත් මේ බාහිර වශයෙන් ගත්තාන් පස්සේ මේ මූණේ වෙනස් වීම ඒක දිරා යෑමේ එක ලක්ෂණයක්. කෙස් අපාට වීම සුදු වීම දිරා යෑමේ එක ලක්ෂණයක්. ඒ වගේම මුහුණෙන් නලලෙන් කම්පති වලින් බෙල්ලෙන් මේ රැලි වැටීම අත් දෙකෙන් රැලි වැටීම ඒ වගේම අතපය හසුරනකොට ඉස්සර වගේ තරුණ කාලේ වගේ නෙවෙයි යම්කිසි රැලි ස්වභාවයක් හැකිලි යන ගතියක් හැම නිකන් එක එක තැංග ගුලි වෙලා එකතු වෙන ගතියක් ඇති වෙනවා. එහෙම උනායින් පස්සේ තමන්ගේ හිතටම ඇති කරනවා අනේ කියලා. අනේ මේක නැති වුණොත් හොඳයි. අපි දැකලා තියෙනවා සමහර අය අපිටත් කියලා තියෙනවා දැකලක් තිබෙනවා මේ 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 හැම රැලි වැටෙන එක ඒ ගුලි වෙන එක කැරලි ගැහෙන එක නැති කර ගන්නට හොඳ බාම් එකක් තිබෙනවා හොඳ මේ ක්‍රීම් එකක් තිබෙනවා ඒක ගෑවන් පස්සේ ඕක නැහැ කියලා ඕක නැති වෙනවා කියලා කියනවා. හැබැයි ඇත්ත බැලුවම ඒ බාම් එක ඒ ක්‍රීම් එක ගෑවන් පස්සේ ඒක ඒ හැම රැලි වැටීම නැති වෙන එක නෙවෙයි වෙන්නේ. ඒක පේන එක නැති වෙලා යනවා. අනිකන් අර හැම රැලි වැටීම ප්‍රකටව පේන්නේ නැතුව යනවා මිසක නැති වුණා කියන එක නෙවෙයි. ඒක නිකන් එක්තරා විදිහකට එතන චේතගතියක් වගේ ඇවිල්ලා නිකන් නොපෙනී අපේ ඇහැට අහුවෙන ගතිය ඇති වෙනවා. හැංගුවා කියන එක තමයි වෙන්නේ. මේක දිහා බැලුවම අපේ තව එකක් තිබෙනවා දත්වල අපාට වීම වෙනස් වීම ඒ වගේම දත් දිරා යෑම කැඩීම කැඩී යෑම මෙන්න මේ වගේ දේවල් ඇති වුණාමත් අපේ හිතට එක්තරා අකමැත්තක් ඒ වගේම නුරුස්නා ගතියක් අනේ අපොයි කියලා Tamanටම කියා ගන්න ගතියක් ඇති වෙනවා. මේකේ යථාර්ථය තමයි මේකට මං කැමති නැහැ කියන එක. මේකට මං ආස නැහැ. මේකට මං කැමති නැහැ. ඉතින් මේක නිසා තමයි ඔය එක එක බෙහෙත් වර්ග පාවිච්චි කරන්නේ. බැලුවම අපි හිතන දේවල් වෙන්නේ නැතිකොට අපිට හරි තදබල දුකක් අපතුලම කම්පා වීමක් අපේ අපතුලම ඇතිවෙන්නා වූ නිකන් අනේ මොකද්ද මට මේ වේගන යන්නේ කියලා එහෙම ඇති වෙන ගතිය ඇති වෙනවා. ඉතින් බැලුවම මේ අපිට කැමති දේවල් නොලැබීමේ දුක තමයි අපි ඇතුළාන්තයෙන් විඳින්නේ. යම් පිච්චං නොලබති තම්පි දුක්ඛං. ජාති ධම්ම, ජරා ධම්ම, ඊට පස්සේ ව්‍යාධි ධම්ම. දැන් බලන්න මේ කාලයේ කොරෝනා වෛරසය පවතිනවනේ. කොරෝනා වෛරසයෙන් බේරෙන්න කොච්චරනම් අය එක එක ජාති කරනවා. ඒ අතර තව එකක් තිබෙනවා. තමන්ගේ බලාපොරොත්තු කඩවීම ගොඩාක් තිබිලා තිබෙනවා. බලාපොරොත්තු කඩවීම කියලා කියන්නේ ඔය ඒවත් කැමති දේවල් නොලැබීමේ දුක තමයි. ඒ තමයි සමහර අය මාන්නමූලිකව ඔය රෝග වලට එහෙම නැත්නම් ඔය කොරෝනා වෛරසෙට එහෙම අපි
අහලා තිබෙනවා මේ පින්වතුනුත් අහලා තිබෙනවා එක එක තමන්ට හිතුමතේට බෙහෙත් ජාතිත් හදනවා බෙහෙත් ජාති හදලා ලෝකයාට පිහිටක් වීමේ බලාපොරොත්තුව තියෙනවාට වඩා එයාට ගොඩාක් තිබෙනවා මාන්නේ හැංගවිච්ච මාන්නයක් ඒ වගේම තමන් ජනප්‍රිය වීමේ ගතියක් ඔය තමන් බෙහෙතක් හැදුවා ඒ වගේම මේ බෙහෙත ව්‍යාප්ත කළා ඊළඟට මේ මිනිස්සු ගත්තා ඒ අය පානය කරා බිව්වා කෑවා ඒකෙන් සනීප වුණා කියලා අනාගතයේදී ලැබෙන්නා වූ ප්‍රශංසාවක් යසසක් කීර්තියක් ඒ වගේම පිළිගැනීමක් හිතින් හදා ගන්නවා ඒක නිකන් එක්තරා දෘෂ්ටිගතියක් හදා ගන්නවා ඒ වගේ දෙයක් හදාගෙන ඒකේ තමන් එල්බ ගන්නවා ඒකේ තමන් හිර වෙනවා ඒකේ තරම් ඒකේ තමන් ගිල ගන්නවා එහෙම වුණාම ඒකටත් මහා තදබල විදිහට බැඳීමක් කැමැත්තක් ඒ කියන්නේ ඒකත් එක්තරා විදිහක දෘෂ්ටි වශයෙන් ගත්තාන් පස්සේ සංකල්ප වශයෙන් ගත්තාන් පස්සේ බැඳීමක් තද ඇලීමක් තමයි හැබැයි ඒක තමන් හදපු දේවල් ඒ විදිහටම වෙන්නේ නැහැ සමහරලාට ඒ බෙහෙත් බීපු අයත් මැරිලා දීපු අයත් මැරිලා ඒ වගේම කාපු අයත් මැරිලා ඒක දැක්කන් පස්සේ තමන්ගේ හිත මං මේ හිතපු දේ මං මේ පතපු දේ මං ඕනේ කරපු දේ මට හම්බ වුණේ නෑ නේද කියලා ඒ අය නොකිය ඇතුළාන්තෙන් දුක් විඳිනවා සමහරලාට ඒකට ගොදුරු වෙච්ච අය ඒවා දීපු අයට නෝකාඩු කියනවා බනිනවා දොස් කියනවා ගරිහා කරනවා ඊළඟට සාමාන්‍යයෙන් පාරකවත් බැහැලා යන්නට බැරි තත්ත්වයකටපත් වෙනවා මේ වගේ දිහා මේ වගේ ලෝකයේ කැරකෙන්නා වූ සිතුවිලි දිහා බැලුවන් පස්සෙත් ඒත් ඇවිල්ලා තමන් හිතපු දේ තමන් අපේක්ෂා කරපු දේ තමන් බලාපොරොත්තු වෙච්ච තැනට යාගන්නට බැරි වෙච්ච ලබා ගන්නට බැරි වෙච්ච එකේ දුක තමයි කැරකිලා ඉන්නේ හැම වෙලාවෙම අපි නොවැළි නොබැදි ඉන්ටෝනේ කියන හිත හදාගත්තන් පස්සේ ඔය ජාති මේ ඔය වගේ දේවල් වලට යම්කිසි දෙයක් ආවත් ඒ වගේම තමන්ගේ හිත කම්පණයටපත් වෙන්නේ නැහැ ඊළඟට තියෙනවා ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම ඊළඟට මරණ ධම්ම ඊළඟට ඒ විතරක් නෙවෙයි මට මරණය නොපැමිණේවා කියලා නම් කොච්චර හිතුවත් එහෙම මේ නවත්තන්න බෑනේ ඒක නිසා සමහර වෙලාවට ඔය මරණයට අකමැති නිසා මරණය එනවාට කැමති අකමැති නිසා සමහර අය මෙන්න මේ විදිහට හිතවිල්ලක් හදාගෙන තිබෙනවා ඒ තමයි මට නිින්දෙදී මරණය වේවා කියලා ඒ කියන්නේ ඒකත් ඇවිල්ලා එක්තරා විදිහක අර මරණයට බයවීමක් මරණයට කැමති නැහැ ඒකෙන් දුකක් මරණයට මං ආස නැහැ එනවට කැමති නැහැ හැබැයි එන බව දන්නා ඒක වළක්වන්න බෑ ඒ නිසා හිතින් තමන් ප්ලෑනක් හදා ගන්නවා උපක්‍රමයක් හදා ගන්නවා මේක වළක්වන්න බෑ මරණය එනවා නේනවා නම් හොඳයි හැබැයි පොදුයි හැම එක්කෙනාටම එනවා ඒ මරණය එහෙනම් මට දුකක් එන්නේ නැති විදිහට වේවා කියන හිත හදාගෙන අදහසක් ගොනු කර ගන්නවා ඒ අදහස තමයි මට නිින්දිදී මරණේ නිදාගෙන ඉඳද්දි මරණේ සිද්ධ වේවා කියලා. ඒකට හේතුව මොකක්ද? බැලුවම ඒ තියෙන්නේ තියංකසි ආසාවක් කැමැත්තක් ඒ අර මරණය වේදනාව ස්කිප් කරන්නට. ඒ කියන්නේ මරණයට මූණ දීම මගහැරලා නිින්ද හරහා පහස් වෙන්නට දරන්නා වූ උත්සාහයක් උපක්‍රමයක් තමයි එතන තියෙන්නේ ඊළඟට මේ කවදාකවත්ම මරණයට පත් වෙන කෙනා නිින්දිදි හිටියට ඒ නිින්දිදි එහෙම මැරෙන්නේ නැහැ ඒ නිින්ද හිටියත් මනෝද්වාරික වශයෙන් හෝ වේවා ඇහැරලා හිටියොත් එහෙම අවදි වෙලා චිත්ත වීතියක් හරි මරණාසන්න සිප්පෙලා මරණාසන්න අවස්ථාවේදී පහළ වෙන සිත් සමූහයක්
පහළ වෙලා ඒක හරහා තමයි මරණයට පත් වෙන්නේ. එහෙම නැතුව නිකන් නිදාගෙන ඉඳද්දී Tamanට දැනෙන්නේ නැතුව ඒ වාගේම අවශ්‍ය කරන්නා වූ ඒ නිමෙති එහෙම පහළ වෙන්නේ නැතුව ඒ මූලික පරිසරයක් වෙන්නේ නැතුව මරණයට පත් වෙන්නේ නැහැ. ඉතින් අර ඒ ධර්මයේ දන්නේ නැති නිසාවෙන් ධර්මයේ දන්නේ නැති නිසාවෙන් තමන්ට හිතෙන හිතන හැටියට තමන් අත්විඳලා තිබෙනා වූ නිින්ද අවදි වීම ගමන් කිරීම එකතැන් වීම ඔය වගේ දේවල් හරහා අර උපක්‍රම හොයන්නේ හේතුව ඒ ධර්මයේ ඒ මරණයට අකමැති හැබැයි ඒක නවත්තන්න බෑ ඒ මරණය ඒකාන්තෙම එනවමයි ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ මේ කැමැති දේ නොලැබීමේ දුක විස්තර කරලා තියෙනවා මේ ඒකේ මෙන්න මේ විදිහට තන්තං පත්තේ මානාන ඒ ඒ දේවල් ප්‍රාර්ථනා කරන අපේක්ෂා කරන්නා වූ අයට මට මේ දේ ඕන මේක වේවා කියලා පතන අයට තස්ස තස්ස අලාභතු හිතපු දේවල් පතපු දේවල් ඒ විදිහට වෙලා නැ වෙන්නේ නැ ඇවිල්ලා නැ යම් විඝාතමයන් දුක්ඛං එතකොට වෙන්නේ මොකද්ද විඝාතමේ තිබි හිතපු දේ වෙච්ච නැති එකේ අතුලාන්තී දැවෙන්නා වූ ශෝකය සත්තානං ඉදජායති සත්වයන්ගේ సంతානේ මේ විදිහට පහළ වෙනවා ඒක නිසා හැම වෙලාවෙම අපේ පින්වතුන් ගිහි ජීවිතයක් ගත කරනකොට උනත් තදබල විදිහට හිතුවිලි යන් යන් දේවල් පහල කරන්නේ නැතුව ලයිට් මයින්ඩඩ් ඉන්න බලන්න. උපේක්ෂා සහගතව සරලව ලයිට් මයින්ඩඩ්. ඒ කියන්නේ බොහොම සැහැල්ලු හිතක් හදාගෙන සැහැල්ලුවෙන් ජීවිතේ පවත්වාගෙන යන්න අදිස්ථාන කරගන්න. විශේෂයෙන්ම අපි මේ බණ දේශනාව කරන්නේ හාමුදුරුන්ට නෙවෙයි. දැන් මේ ස්වාමින් වහන්සේලා නෙවෙයි මේ සිල් අරන් ඉන්නේ. මේ ගිහි ජීවිතයක් ගත කරන පින්වතුන්. ඒ නිසා ගිහි ජීවිතයක් ගත කරන පින්වතුන්ට ඒ ගිහි ජීවිත පරාසය ජීවත් වෙනකොට දැවිල්ලක් නැතුව තැවිල්ලක් නැතුව ඉන්න හේතු වෙන්නා වූ සුදුසු කාරණා ටිකක් තමයි අපි මේ විදිහට කියලා දෙන්නේ. ගිහි ජීවිතය කියන්නේ ගිනි පත්තු වෙන තැනක් නේ. 11 ගින්නක් තියෙනවා. ඒකේ ගිහි ජීවිතයේ මහා ගොඩාක් තිබෙනවා. දැවෙන දේවල්. හේතුව ඒ ගිහි ජීවිතේ පැතුම් වැඩි. වගකීම් වැඩි. වැටලා තියෙන වගකීම් හරි වැඩි. සමහර ඒවා හරි අස්තිරයි. ඒ වගේම මොන හරි දෙයක් මෙහෙම එකක් තිබෙනවා පොඩි යම්කිසි වාසියක් අතට එනකොට පොඩි දෙයක් මුදලින් හරි තෑගි වලින් හරි වවුචරයකින් හරි ඒ වගේම මොන හරි ප්‍රශංසා වශයෙන් හෝ වේවා යම්කිසි දෙයක් තමන්ගේ ජීවිතයට තමන්ගේ අතට හිතට ආවම ඒ පොඩි දේ ඇති ලොකු මාලිගාවල් හිතේ මවන්න ඔය මිනිස් හිතේ අන්න ඒ වගේ ලොකු මාලිගාවල් මවන ගති ලොකු මාලිගාවල් හදන ස්වභාවය තිබෙන. ඒකනේ ඒ මාලිගාවල් හදනවා කියලා කියන්නේ ඒ වගේම හිතින් එක එක චේතනා පහළ කරනවා කියලා කියන්නේ නිකන් නෙවෙයි. ඔවගේ කෙලවර දැවිල්ල. ඔවගේ කෙලවර තැවිල්ල. ඔවගේ කෙලවර ඇති වෙන්නේ මහා විශාල චිත්ත සංතාපයක් චිත්ත දාහයක් ඇති වෙන්නේ. ඒක නිසා ඒකෙන් පරිස්සම් වෙන්න අපේ හිත ආරක්ෂා කරගන්න හොඳට උපාය මාර්ගයක් අපි යොදා ගන්න ඕනේ. ඉතින් මේ කැමැතිදී නොලැබීමේ දුක කියන එක අපි දැකලා තියෙනවා පොඩි පොඩි විදියට. දැන් ගිහි ජීවිතයකට කතා කරනකොට පොඩි පොඩි විදියට දැන් සමහර අය කියනවා මේ සමහර ඒවා මිස් වෙච්ච තැන් කියනවා මේ මට සමහරලාට මේ කියන ලංකාවට මම යන්න හිටියා
මම යන්න සූදානම් වෙන දවසේම රට වැහුවා ක්ලෝස් කරා. හරි ප්‍රශ්නේ. හරි පොඩ්ඩක් එක දවසක් පහ වුණා නම් මම මෙලාකට ගිහිල්ලා කියලා. දැන් එතකොට තියෙන්නේ බලාපොරොත්තුවක් තිබිලා තිබෙනවා Tamanට ලංකාවට යන්න හරි එහෙම නැත්නම් රටෙන් වෙන තැනකට යන්න හරි වෙන පළාතකට යන්න හරි බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි ඒ බලාපොරොත්තු විදිහටම සිද්ධ කරගන්න දවස එනකොට කලින් දවසේ තමයි කු රට වහලා තිබෙන්නේ. එතකොට ඒ ගැන හිත හිතා හිත හිතා ඔක කියව 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 කී ඉන්නවා. ඒ වගේම අපරාධ කියලා කියනවා. මතක් කරන සෑම වෙලාවක ඒ ගැන හිතන සෑම වෙලාවකම අර එක දවස මට මිස් වුණානේ කියන එක ගැන හිත හිතා සන්තාපයට දැවිල්ලට ඒ වගේම පත් වෙනවා. සමහර වෙලාවට සමහර කෙනෙක් බනිනවා. සමහර වෙලාවට ශාප කරනවා. ඔය වගේ දේවල් කරනවා. ඉතින් මෙහෙමයි. යම් කිසි දෙයක් එහෙම වුණා නම් ඒක න අතහැරලා දාන්න. අතීතයට ගිය දේ ආපහු අතීතෙන් වර්තමානයට ඇද ඇද ඒක හිතින් හපහපා දුක් විඳින්නේ නැහැ. අපි හිතමු මෙහෙම යම් කිසි කෙනෙක් Taman ලංකාවට යන්න හිතුවා කියන බෑග් ටික බැඳගෙන ලංකාවට යන්න එයාපෝට් එකටත් ගියා. එයාපෝට් එකට ගියයින් පස්සේ බලාපොරොත්තු වෙන්නේ යන්නේ. එතකොට එයාපෝට් එක ඇතුළට ගිහිල්ලා සමහරට හරවලා යන්න පුළුවන්. එතකොට ඒ දේට තමන් සැහැල්ලුවෙන් ඒ වගේම මම විතරක් නෙවෙයි මේ දේ ඉන්නේ. මට විතරක් නෙවෙයි මේක වැහුවේ. මට විතරක් නෙවෙයි මේ පොදු දේ සිද්ධ වුනේ. ඒක නිසා විශාල පිරිසකට ඒක නිසා මේ රටේ විතරක් නෙවෙයි සිද්ධ වුනේ. තවත් රටවල් වල අයට කියන එකත් හිතලා මෙහෙම තමයි ජීවිතේ. අපි හිතන දේවල් ඒ විදිහටම වෙන්නේ නැහැ. වෙන්නත් පුළුවන්. වුණොත් ඒ දේ මම උපේක්ෂාවෙන් බාර ගන්නවා. නොවුනොත් එහෙම මම ඒ ගැන දුක් වෙන්නේ නැතුව මගේ හිත මධ්‍යස්ථව පවත්වනවා කියලා හරියට උපේක්ෂා වීමට හැම වෙලේම බලාපොරොත්තු තද විදිහට තියන්නේ නැතුව මධ්‍යම විදිහට හිත පවත්වන්නට අදිෂ්ඨාන කරගන්න. ඒක එහෙම තමයි. දැන් අපි හිතමු දැන් මේ බණ අහන අය දැන් අපි මේ අතීතයේ එකක් අරගෙන කතා කරේ. දැන් මේ විදිහට හිතන්න බලන්න. දැන් මේ බණ අහන අය දැන් බණ අහගෙන ඉන්නවා. දැන් මේ වැඩසටහන සාමාන්‍යයෙන් තව පැයක්මාරක් තියෙයි. එතකොට ඔය කාලයේ ඉවරුණාට පස්සේ එහෙම නැත්නම් මෙහෙම හිතමු දැන් මොකක් හරි මේම වැඩ කරගෙන ඉන්නකොට දැන් මේ රටවල් ඇවිල්ලා මේ භූමිකම්පාවල් තියෙන රටවල්නේ. දැන් මෙල්බන් වලට පහුගිය දවස්වල කම්පනයක් ඇති වෙලා තිබෙනවා. 0.6ක දුකයිද. ඉතින් ඔව හිතලාපු ඒවා නෙමෙයිනේ, ප්ලෑන් කරලාපු ඒවා නෙමෙයිනේ. එතකොට එහෙමනම් දැන් මේ රටෙත් භූමිකම්පා රිස්ක් එක තිබෙන රටක්. යම් කිසි විදිහකින්වත් භූමිකම්පාවක් වෙලා ඔය යන අත්තක්වත් ගහක්වත් කණුවක් හරි මොකක් හරි වැටිලා ඊළඟට මේ තිබෙන්නා වූ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති වෙලා වයර් සිස්ටම් එක අඩාල වෙලා ඉතින් ඔක්කොම වුණොත් එහෙම බන නවතිනවා. එතකොට සාකච්ඡාත් නවතිනවා. අපේ සීල වැඩසටහනත් නවතිනවා. ඔක්කොම නවතිනවා. මේ එහෙම වුණොත් සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? බනිනේ. කාටද බනින්නේ? අල්ලගන්නේම මාර්යාන්. වසවත්ති මාර්යා. මාර්යා තමයි මේක කළා තියෙන්නේ. එයාට එන්න බැරි වුණා නම් එයාගේ කම්පැනියන් කෙනෙක්. එහෙම නැත්නම් එයාගේ ගෲප් එකේ ඉන්නා වූ මෙම්බර් කෙනෙක්. මෙහෙට පොයින්ට් කරලා තිබෙන්නා වූ කෙනෙක් තමයි මේක කරේ කියලා ඊට පස්සේ මාර්යාට බයින් එක තමයි කරන්නේ. ඇත්ත වශයෙන්ම ඒ අයට බැන්නත් අපේ මේවා සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා මේක උපේක්ෂාවෙන් බාර ගන්න ඕනේ. එහෙම දෙයක් සිද්ධ වුණොත් මගේ හිත කම්පා කරගන්නේ නැහැ. ඊට පස්සේ වෙලාවක
මම ඉන්ටර්නෙට් එකේ තියෙන එකක් හරිය බලලා අහලා ඊළඟට එහෙම නැත්නම් එහෙම තමන්ගේ ගෙදර තිබෙනා වණක් හරි අහලා නැත්නම් පොතක් හරි බලලා මේ වෙලාවට මගේ හිත පවත්වනවා කියලා අදිෂ්ඨාන කර ගන්න ඕනේ සහ ඒකට හිත හදා ගන්න ඕනේ ලොකු බලාපොරොත්තු දැන් මෙතනින් පස්සේ මම මේ විදිහට කරනවා මේ විදිහට කරනවා කියලා හිතන්න හොඳ නැහැ අනිත් එක අපේ භාවනා කරන්න ආව පින්වතුන්ගේ තිබෙනා එකක් තමයි ඔය ගොඩාක් අය භාවනා කරන අය දැන් අපිත් ඔය භාවනා වැඩසටහන් කරනවා ඒ වාගේම කියලා දෙනවා ඒකෙදි ගොඩාක් සිහින මාලිගාවල ඉන්නවා භාවනා කරන අය ඒ අය ඥාන උපදවා ගන්න විදිය ඥාන උපදවාගෙන හැසිරෙන විදිය ඊළඟට ඒ ඥාන වලින් කරන දේවල් ඒවා ගන්න විදිය ඉඳ ගන්න විදිය ඊට පස්සේ සක්මන් කරන විදිය ඔය වගේ ගොඩාක් දේවල් අනිත් අයට ඒවා උගන්වන විදිය කියන විදිය පොත් ගන්න විදිය ඔය ගොඩාක් ඔය භාවනා මානසිකාර ඔක්කොගෙම නෙවෙයි භාවනා මානසිකාර පවත්වන අයගේ හිත් අපි සාමාන්‍ය ගේ මැද්දහැවට නිකන් මේ සීට් එකක් බිම දාලා පැදුරු ටිකක් කෙරලා ඒ හිත් ටික ඒ භාවනා යෝගීන්ගේ සමහර අයගේ හිත් එළියට දැම්මොත් එහෙම ඕකේ තියෙන බලාපොරොත්තු භාවනා මධ්‍යස්ථාන හදන විදිහ භාවනා කර්මස්ථාන දෙන විදිය භාවනා ගෝලියෝ හදන විදිය අනිත් අයට කියලා දෙන ඒවා කෝවද්ද බැලුවොත් එහෙම මහ විශාල ගොඩක් බලාපොරොත්තු මහ පිරිලා තිබෙනවා හිට බෑග්වල ඕවා දිගහැරලා ගත්තන් පස්සේ මෙයාට මේ මේ පැතිලිත් එක්ක මේ බලාපොරොත්තු එක්ක පොරොත්තුත් එක්ක මේ බලාපොරොත්තු අපේක්ෂාවන් එක්ක ඉන්නකොට මෙයා භාවනා කරපු කෙනෙක්ද කියලා නිකන් සැක හිතෙනවා ඒ භාවනා චරිත වලටත් ඔක ගහන හරි පරිස්සම් වෙන්න ඕනේ මේක හිත වහගෙන එනවා මේ කැමැත්ත කියන එක අපේ අපේක්ෂාවල් කියන එක ඒක නිසා අපේ හැම වෙලාවෙම මේ යම් පිච්චං කියන එක කැමති වෙන දේ අපේ ජීවිතේට එන දේ ගැන උපේක්ෂාවෙන් මේක වෙන්න පුළුවන් උත්සාහ කරනවා මේක කරගන්න ඒ වගේම උත්සාහය හරහා මේක වුණොත් හොඳයි එහෙම වෙනසක් වුණොත් ඒ වෙනසේදී මම හිත වෙනස් කරගන්නේ නැහැ කම්පා කරගන්නේ නැහැ කියන එක හිතලා අදිෂ්ඨාන කරගෙන හිතට දුකක් එන්නේ එක වහලා දාන්න බුදුරජාණන් වහන්සේගේ කාලයේ උත්තර කියලා හිටියා මේ ස්වාමින් වහන්සේ නමක් ඒ උත්තර ස්වාමින් වහන්සේ පෙර කරපු අකුසල කර්මයක් නිසා දඬුවමක් හැටියට උල තිබ්බා ඒ කාලේ අර උලක වාඩි කරනවානේ උලක් ඉතින් ඒ දවස් එකපාරම මේ අයින් කරන්නේ නැහැ මැරෙනකල් මෙයා උලේ ඉඳවලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ওই ස්ථානෙට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට ඇත්ත වශයෙන්ම චිත්ත කම්පනයක් නැහෙනේ සමහර වෙලාවට ඒක කිව්වේ නැතත් ඒ කතාවේ දැන් බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයිනේ උතනින් ගියේ වැඩියේ තවත් කොච්චර මිනිස්සු යන්නේ නැද්ද එතකොට ඒ මිනිස්සු අනේ අපෝයි කියලා ඇඬපු අවස්ථාවක් ඒක රෙකෝඩ් වෙලා නැහැ ඒ වගේම දැකලා කම්පා නූණයි කියලා කියන්න බෑනේ එතකොට උත්තර සාමණේරයන් ඒ ස්වාමින් වහන්සේගේ නෑදෑයෝ යාළුවෝ අනේ බෙක්සුන් වහන්සේලා ඒ වගේම ඒ සිද්ධිය දැකපු අය කම්පා නූණ කියලා කියන්නේ නෑනේ බුදුරජාණන් වහන්සේ එකම දෙයයි කියලා ගියේ ඒ තමයි භාවනාවක් හොඳට කියලා දුන්නා හොඳට භාවනාවක් කියලා දුන්නා ඒ ස්වාමින් වහන්සේට මෙනෙහි කිරීමක් කියලා දුන්නා ඒ ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ භාවනා මානසිකාර්ය වේදනා අනුපස්සනාව හොඳට මෙනෙහි කරන් පස්සේ උන්වහන්සේ ඒ උල උඩදී ඉඳගෙන ඒ උල උඩදීම ඒ ස්වාමින් වහන්සේ රහත් භාවයට පත් වුණා ධර්මය අවබෝධ කරගත්තා කෙලෙස් නැතුව
ඒවාගේම උන්වහන්සේගේ ශක්තියෙන් ධර්මයෙන් උන්වහන්සේ ඒකින් ගැලවිලා අයින් වෙලා වැඩම කරා අදිෂ්ඨානෙ. ඉතින් මේ යම්කිසි දෙයකට නොවැළෙන්න නොබැඳෙන්න නිකන් වෙන්නේ නැහැ ඒක. ඒක හිතන්න ඕනේ. ඒක හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරොත් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ ධර්ම දේශනාවෙන් මේ පින්වතුන්ට විශේෂෙම කියලා දෙන්නේ මොකද්ද? විශේෂෙම කියලා දෙන්නේ මතක් කරන්නේ අනවශ්‍ය ආසාවල් අනවශ්‍ය ඕනෑකම් තියාගන්න නැතුව බලාපොරොත්තු තියාගන්න නැතුව ඒ වගේම හිතට තවන දවන දේවල් බලාපොරොත්තු තියාගන්න නැතුව අද හෝ වේවා හිත හෝ වේවා අතහැරලා දාලා යන්න වුණොත් දුකක් නැතුව මම මේ ජීවිතයෙන් සමුගන්න හිත මම හදා ගන්නවා. ඒ වගේම කවද හරි දවසක අපි මේක අතහැරලා දාලා යනවා. ඔක්කොම අතහැරලා දාලා යනවා. ඒ නිසා ඒකට වෙලාවක් නැහැ. ඒකට තැනක් නැහැ. ඒ කොතන හෝ වෙන්න පුළුවන්. සිද්ධිය බලපාන සිද්ධිය මොකක් හෝ වෙන්න පුළුවන්. මම ඒකට සූදානම් කියන හිත හදාගෙන මානසිකාරයක් පවත්වන්න ඕනේ. ඒ නිසා ප්‍රාර්ථනා කරන දේවල් නොලැබුණාම අපේ හිත දැවෙනවා තැවෙනවා. ඊළඟට ඒකෙන් බේරෙන්න නොවැළී නොබැඳී නොගැටි නිකන් අනවශ්‍ය බලාපොරොත්තු තියාගන්න නැතුවින්ට හැම එක්කිනාම අදිෂ්ඨාන කරගන්න. දැන් මම මේ කාරණය විනාඩි 45ක් තරම් කාලයක් මේ පින්වතුන්ට මතක් කරා. මේ නොවැළෙන එක සහ පැතුමක් හේතුමක් පැතුමක් තියාගත්තාන් පස්සේ ඒකින් ඇතිවෙන්නා වූ බලාපොරොත්තුෙන් කඩවීමෙන් ඇතිවෙන දුක පිළිබඳ. ඔය සමහර අයට මේ හරි වේදනায়ෝගය හරිම වේදනයි කියන්නේ සමහරු අඬනවා, කම්පා වෙනවා, බලාපොරොත්තු සුන් වෙලා, කඩ වෙලා ජීවිතේ නැති කරගන්නවා, බෙල්ල වැල දා ගන්නවා, වස කනවා, ඕච්චයට පනිනවා, ඒ වගේ දේවල් තිබෙනවා. ඒක නිසා හොඳට මෙනෙහි කරගෙන මෙනෙහි කරමින් හිත ආරක්ෂා කරගන්න. ඒ නිසා මේ මතක් කරේ ප්‍රායෝගිකව ධර්ම කරුණු ටිකක්. ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේට භාවනා මානසිකාරයෙන් යුක්ත කරගන්න යුක්ත ආයට පරිස්සම් වෙන්න කාරණයක්. දැන් මේ පින්වතුන්ට අපි අවස්ථාව සලසා දෙනවා මේ භාවනාව සම්බන්ධයෙන් තමන්ගේ ජීවිතයේ කරන කටයුතු සම්බන්ධයෙන් මොනහරි දැන ගැනීම සඳහා ධර්ම කාරණා තියෙනවා නම් ඒවා අසන්න. ප්‍රායෝගික පැත්ත ඉතාමම වටිනවා. ප්‍රායෝගික පැත්ත ඉතාමත්ම පැහැදිලි. අපිට ඒක තමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි, එහෙනම් සෑම දිනාටම ධර්ම අවබෝධය, නිර්වාණ අවබෝධය සුවසේම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණ. සාදු සාදු සාදු. අර උදේ වගේ කවුරු හරි අත මොකක් හරි සලකුණක් දාලා අත ඔසවලා මේ ප්‍රශ්නේ අහන්න. තමන්ගේ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. ආ, තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මෙහෙම අර අද කතා කළට මේ චිත්ත වීතිවල දැන් අපි භාවනා මනසිකාරය කරනකොට අපි උදාහරණයක් වශයෙන් විදර්ශනා කරනකොට ඇති වෙන මේ චිත්ත වීති ගැන පොඩ්ඩක් විස්තරයක් කරනවා ස්වාමීන් වහන්ස. භාවනා කරන වෙලාවේදී ඇතිවෙන්නා වූ චිත්ත වීති සම්බන්ධයෙන්. ඔව්, විදර්ශනා කරනකොට දැන් මේක සත්‍යපුජ්‍යලේ කියලා නොගෙන මේ ගන්නකොට කොහොමද චිත්ත වීති වෙනස් වෙන්නේ? සාමාන්‍යයෙන් ඔය මේ දැන් ඔය ඒක ගැන ඔබ වහන්සේ පොඩ්ඩක් මොන හරි අපිට ඒ විස්තරයක් කරන්න පුළුවන්ද? මෙහෙමයි තියෙන්නේ. චිත්ත වීති කියන ඒවා ඇත්තටම දැන් අපිට තිබෙනවනේ අරමුණු. දැන් පෙනෙන අරමුණු
අහෙන අරමුණු, දැනෙන අරමුණු, රස අරමුණු, ස්පර්ශ අරමුණු සහ හිතින් මතුවෙන මොනහරි අරමුණු සිතුවිලි මොනහරි තියෙනවනේ දෙයක්. ඒවා කෝටි ගණක් තියෙනවා. ඒවා අපි හිතින් දැනගන්නවනේ. එතකොට ඒ හිතින් දැනගන්නට ඇත්තටම මේ හිත එක චිත්ත මාත්‍රයකින්ම ඒ අරමුණේ සම්භාරයෙන්ම දැනගන්නට බෑ. අරමුණක තිබෙන ගතිය, ලක්ෂණේ, ගුණය, ස්වභාවය එක චිත්ත මාත්‍රයකින් දැනගන්නට බෑ. එහෙම දැනගන්නට බැරි නිසා ඒක ඒ අරමුණට අදාළව තරණක සිත් පෙළක් ස්වභාවයෙන්ම ධර්මයෙන්ම ගුණ වෙලා එන්න ඕනේ. ඒක අපිට සාමාන්‍ය හිතුවම් පස්සේ තේරෙනවා. හැබැයිවට එහෙම එක හිතකින් මේක දැනගන්න බෑ කියලා. දැන් අපි අකුරක් ලියනකොට අපි පෑන අපි හිතමු මෙහෙම එක අකුරක් ලියනවා කියලා අයන්න ලියනවා කියලා. අයන්න ලියන එක අයන්න කියලා හඳුනා ගන්නට නම් අපිට මේ පෑන තියපු මාත්‍රයෙන්ම බෑ ඒ අයන්න කියලා දැනගන්න. ඒක ගෙනියන්න වෙනවා දකුණු පැත්තට ඇදගෙන ගිහිල්ලා පෑන ටිකක් දුර ඇදගෙන ගිහිල්ලා ආපහු පහළට හරවලා වම් පැත්තෙන් රවුමක හැඩයට ගිහිල්ලා ඊට පස්සේ ආයේ පහළට ගිහිල්ලා ආයේ කෙලීම උඩට ගිහිල්ලා ඊට පස්සේ ගැටයක් ගහලා ওই වැඩේ කරන්න එපායි. එතකොට තමයි අයන්න කියන එක ගොනු වෙන්නේ. ඒ වගේ අපේ හිත යම්කිසි අරමුණක් දැනගැනීමේදී එක හිතකින්ම කරන්නේ නැහැ. හිත තේලියක් යනවා. ඒක හිත එක පේලි ගිහිල්ලා ගිහිල්ලා තමයි ඔක මේ අරමුණ හොඳට අපේ හිතට කාවැදින්නේ, දැනෙන්නේ, අහුවෙන්නේ. ඒක කුසල අරමුණු දැනගැනීම වශයෙන් උත් චිත්ත වීති ඕන, අකුසල අරමුණු දැනගැනීම වශයෙන් උත් චිත්ත වීති ඕන. කුසල අරමුණු වශයෙන් හරි අකුසල අරමුණු වශයෙන් හරි දෙකටම චිත්ත වීති අවශ්‍යයි. හිතින් හිතන අරමුණු වලටත් චිත්ත වීති අවශ්‍යයි. ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක අපි හදන එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා චිත්ත නියාමයේ ධර්ම නියාමයේ හැටියට ඒක සිද්ධ වෙන සිදුවීමක්. එතකොට බාහිර වශයෙන්දී ඒකටත් අවශ්‍යයි මේ සිත්පේරි. ඉතින් මේ චිත්ත වීති පිළිබඳව ඔය භාවනාවට ගත්තන් පස්සේ අපි හිතමු මෙහෙම මිනිස්සෙකුට සද්දයක් ඇහෙනවා. මිනිස්සෙට සද්දයක් කියලා ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්නවා. සද්දේ ඇවිල්ලා කනේ ස්පර්ශ වෙනවා. ඒකට අනුකූලව ඔන්න චිත්ත වීතියක් යනවා. පරම්පරා කියන්නේ සිත් පෙළක්. සාමාන්‍යයෙන් ගණන් ගන්නේ නැහැටිද සිත් 17ක ටකස්කල් කාණ්ඩයක් ගියා. ඒක විදුලි වේගෙන් ගියා, ඒක නැති වුණා, ඩ්‍රොප් වුණා. ඉතින් ඒ සද්දය ඇහෙන කෙනා සද්දය ඇහුණන් පස්සෙ ඒ සද්දය අරමුණු කරලා මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියලා කියන්නේ දැන් සද්දය ඇහිලා ඉවරයි. හැබැයි සද්දය ඇහිලා ඉවරුණාට සද්දේ නැති වෙලා ගියා. හැබැයි ඒක හිතේ කෙටෙනවා. ඒ සද්දේ නිකන් දැනට ඇහෙනවා වගේ තමයි ඒක Tamanට දැනෙන. ඒ හිතේ ඇඳලා තිබෙනා වූ ඒ සද්ද ආරම්භනේ දැනට අපිට කියනවා නම් ඒක මතක කෑල්ලක් වගේ. ඒක සද්ද මනෝමය සද්ද කෑල්ලක් දැන් තියෙන. ඒ සද්ද ආරම්භණය අරමුණු කරගෙන හිත පේලි යනවා. ගිහිල්ලා ඉතින් විදර්ශනා කරනවා කියලා කියන්නේ ඒකේ බිඳී යෑම, කැඩී යෑම, විනාශය මෙනෙහි කරනවා කියන එකයි. අපි හිතමු ඒක තමයි විදර්ශනාවට අනුකූලව
ක්‍රියාත්මක වෙන චිත්ත වීති පෙළ. ඉතින් අනිත් එක එක චිත්ත එක සිතකින්ම බෑ ඔය යම්කිසි දෙයක් විදර්ශනා කරන්න. ඉතින් ගොඩාක් ප්‍රබල මානසිකාරයේ තිබෙන සිත් පේලි 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 දිගට වැඩ කරන්න ඕනේ. දැන් අපි හිතුවත් එහෙම මිනිස්සෙක් ඉතින් වාඩි වෙලා ඉඳගෙන ඔය ගහක් මැරිලා යන හැටි හිතනවා. ගහක් තිබුණා කොළ තිබුණා ඒක මැරිලා යනවා. ඒ ගැන හිතනකොට එයා එක්තරා විදර්ශනාවක් තමයි කරන්නේ. ඒ කියන්නේ කැඩියෑම, බිඳියෑම, මැරියෑම, විනාශය මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට එයාට එයා ඒ කරන්නේ චිත්ත වීති යව යවා යව යවා යව යවා බලනවා. හැබැයි එයා ඒ මෙනෙහි කරන කෙනා චිත්ත වීති යවන කතාවෙන් නෙවෙයි එයා ඔය කරන්නේ වැඩි. එයා සාමාන්‍ය ලෝකේ අපි කතා කරන භාෂාව තියෙනවනේ මේ මං හිතනවා මෙනෙහි කරනවා අනිත්‍යයි කියලා මෙනෙහි කරන ඔය වචන වලින් තමයි එයා හසුරුවන්නේ. හැබැයි ටෙක්නිකලි ඇතුලෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අර චිත්ත වීති යන එක තමයි තියෙන්නේ. ඒක නිසා ওই විදිහට තමයි යෝක සිද්ධ වෙන්නේ. හැබැයි මේ චිත්ත වීති කතාව මේ යන්තම් ඉතින් විස්තරයක් කරන්න පුළුවන්. ඒක ඉතින් බොහොම ෆයින් ටියුන් සබ්ජෙක්ට් එකක්. බොහොම මේ බොහොම රිෆයින් බොහොම මයිනූට් විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එකක්. ඒක සමහරවිට මේ ඔය ඩොට්ස් දාලා ඊළඟට මේ වගේම බෝඩ් එකක් ආධාරයෙන් කියලා දෙන එක තමයි හොඳ සහ පහසු. නැත්තම් එහෙම අපි කියලා දීපු ඒවා නෙමෙයි මිනිසුන් හිතල වැදලා තියෙන්නේ. ඒකත් මතක් කරනවා. ඉතින් මේක මම හිතනවා යම්කිසි ප්‍රමාණයක් වෙයි දැනෙන්න ඇති කියලා. ඔක්කොම නම් ගුණේ නැහැ කියලා මට තේරෙනවා. ඒක ගොඩක් වෙලා යනවා මේ වැඩේට. එරුවන් සරණ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පින්. අර මේ දැන් අපි සාමාන්‍යයෙන් විදර්ශනා නොකරනවා නම් අපි මේක දෙයක් සත්‍යයක් පුජ්‍යලයක් කියලා ගන්නෙ ඒක තුන්වෙනි හතරවෙනි වාරයට විතර පස්සේ ද අනුබද්ධක චිත්ත වේති කියලා. ඒකෙන් මේ දැන් ඔබ වහන්සේ කිව්වා වගේ දැන් මුලින්ම අරමුණ ඇවිල්ලා ඉවරුණානේ ඊට පස්සේ හිතට අර කවදිනවයි කියලා. ඒ වගේ හිතේ චිත්ත වේති තුනක් විතර යනකොටද සාමාන්‍යයෙන් විදර්ශනා නොකරනකොට දෙයක් පුජ්‍යලයක් කියලා ගන්නෙ? ඒක වෙන්නේ ඇත්ත වශයෙන්ම ඔකේ එහෙම ගත්තොත් එහෙම දැන් මෙහෙම තියෙන ඉස්සෙල්ලාම පංචද්වාරා වජන චිත්ත වීතියක් යනවා යම්කිසි දෙයක බාහිර වශයෙන් තියෙන සිද්ධියක අරමුණු කරගෙන ඊට පස්සේ ඒකට අනුසාරයෙන් ඇතුළාන්තින් යනවා තව රැලි පහක්. කියන්නේ චිත්ත වීති පහක් විතර යනවා. ඒ පහම ඇවිල්ලා ඇත්ත වශයෙන්ම අනුබන්ධක චිත්ත වීතියක්. ඒකේ විදර්ශනාව හොඳටම වෙන්නේ අවසාන එකේ හතරවෙනි එකේ. එහෙ නැත්නම් හතරවෙනි චිත්ත වීතිය තමයි ඕක මේ විදර්ශනා කරන්න පුළුවන් හතරවෙනි එකෙන් එහාට. මේ පළවෙනි එකත් එක ගත්තාන් පස්සේ චිත්ත වීති පහක් යනවා. පහක් වෙලා ඊට පස්සේ හතරවෙනි චිත්ත කියන්නේ පස්වෙනි චිත්ත වීතිය කියන එකේ තමයි හොඳටම එයාට විදර්ශනාව හසුරුවා ගන්න පුළුවන්කම තියෙන. ඊට කලින් යන චිත්ත වීති ඇවිල්ලා අනුබන්ධක තමයි. නමුත් ඒවා ප්‍රිපරේෂන. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පින්. ඒ කියන්නේ කලින් ඒවයි මේ කෙලෙස් හැදෙන්නේ නැහැ කියන එක වෙන්නේ නැති බවන්සේ දෙනවත් කරන්නේ. වගේ කෙලෙස් හැදෙන්නේ නැහැ. නමුත් කෙලෙස් හැදෙන්න මාර්ගය හදාගෙන යන නිකන් ඇක්ටිව් ලයින් එකක් තමයි මුලේ වගේ යන්නේ. කියන්නේ කිය දැන් අපි මෙහෙමනේ දැන් ඔක හිතනවා නම් මෙහෙම හිතන්නකෝ බලන්න. දැන් අපි මේ කෑම කනවා කියලා කියනවනේ. කෑම කනවා කියලා කිව්වන් පස්සේ කෑම කනකොට රහයිනේ. ඒ උනාට දැන් කෑම කන එක රහ උනාට දැන් අපි අනන එකත් කෑම කන ගණිතින ගණන් ගන්නෙ. කෑම බත් මාළු එකට ඇඟිලි ඇඟිලි වලින් මිශ්‍ර කරන එක කෑම ගන්න කන ගණිතින ගණන් ගන්නෙ. ඊට පස්සේ ආහාර ටික කටට අරගෙන යන එකත් කෑම ගණිතින කන ගණිතින ගණන් ගන්නෙ. ඊට පස්සේ ආහාර ටික කටට දාගන්න කොටත් ඒකත් කෑම කන ගණිතින ගණන් ගන්නෙ. හැබැයි ඔය කොහොම ඇක්ටිවිටීස් තිබුණාට යම්කිසි කෙනෙක් කෑම හොඳට හපන හපලා
ඒ රහ විඳින එක තමයි පස්සේ සිද්ධ වෙන්නේ. එතකොට තමයි කෑම වල ටේස්ට් එක දැනෙන්නේ. ඒ වගේ අනිත් ඒවා අනනේක මේ මත කටට කටපැත්තට අර බත් පිටක් අරගෙන යන ඒවා කෑම කනවා කියන එක ඇතුළාන්තයේ තිබුණාට ඒවා ප්‍රිපරේෂනල්. ඒව ඇවිල්ලා මේ يعني මේ ෆෝම ඇක්ටිවිටීස් ෆෝම ලයින්ස් අප් වේවා. ඒක ඒ වගේ තමයි අර කෙලස් ඇති වෙන එක පස්සේ සිද්ධ වෙන්නේ චිත්ත වීතියක ඊට කලින් සිද්ධ වෙන ඒවා ප්‍රිපරේෂන්. ඒ මම සවන්නස වොම්පින්. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. හොඳයි අනිත් අයටත් තියෙනවා කියන්න බලන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රියයන් අප්‍රියයන් කියන දෙගොල් වල අපේ හිතින්ම හදාගත්තේ වනේ මට ප්‍රිය කෙනා අනිත් අයට ප්‍රිය නැති වෙන්න පුළුවන් අනිත් අයට ප්‍රිය කෙනා මට ප්‍රිය නැති වෙන්න පුළුවන් ඉතින් මේ ප්‍රියයන් අප්‍රියයන් කියන අපේ හිතේ හදාගත් දේවල්ගේ ගැලීම් වලින් අඩු කරගන්න නම් ඒ අය දිහා සත්පුද්ගල භාවයකින් තොරව බලන එකද කරන්න ඕනි සත්ත්ව පුද්ගල භාවයකින් තොරව බලන්න පුළුවන් කම තිබෙනවා නම් හරිම ලේසි ඔය ප්‍රියයන්ගෙන් අප්‍රියයන්ගෙන් ඈත් වීම ලං වීම කියන එක හසුරුවන්න. ඒක හරිම ලේසි. හැබැයි සත්ත්ව පුද්ගල හැඟීම දුරු කරගන්නට හිතවිලි මාර්ගයක් තිබෙනවා භාවනා වශයෙන් ඒක පුරුදු කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. හැබැයි මම මෙන්න මෙහෙම හිතුවා ඉස්සර වෙලා. ඒ තමයි දැන් අපි බණ දේශනා කරනකොට මේ බණ දේශනා කරන්නේ ගුහෝ බොහෝම කුඩාක් මෙතෙන් විදර්ශනා කරපු ඒ වගේ අය පිරිසකට නෙවෙයිනේ. ඒක නිසා සාමාන්‍ය මට්ටමේදී අපි ඔය වන්දනාවක් කරලා gedara duri pirittikut kiyagena daruwanta mallanta swamiyata bahariyawata udaw upakara karagena rakabalagena samanya jeevithayak gatha karana pahe katti innone egollange hettata galapena mattame thamai saha harima pahasuwen tamanta me hithagan tamanta manasikari hadagena nikam mama ඇලින් නැතුව බැඳෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ආන් ඒ විදිහට ඉන්න පුළුවන් මනසක් හදාගන්නට උපකාරක ධර්ම තමයි අර කියලා දුන්නේ. යංගජ කෙනෙකුට සත්වේ පුජ්‍යලයක් නැහැ කියලා හැඟෙනවා නම් ඇත්තටම ඇලෙන්න දෙයක්වත් නැහැ ගැටෙන්න දෙයක්වත් නැහැ. ඔතෙන් යන්න තමයි අමාරු. හැබැයි කොහොම හරි ආගන්නත් ඕනේ. තුන්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ බොහොමකින්. තුන්වන් සර්ණයි. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ අර ඉස්සලා තුමිය අහපු ප්‍රශ්නෙට පොඩ්ඩක් සම්බන්ධයි. ස්වාමීන් වහන්සේ චිත්ත වීති වල විදර්ශනා කරනවා කියලා කිව්වොත් අර සරලව ස්වාමීන් වහන්සේ අදහස් කරනවා නම් අරමුණක් ගණනා විට ඇති වෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බැලීම නේද ස්වාමීන් වහන්සේ අපි සරලවම කතා කළොත්. ඔව් අනිත්‍ය බලන පංච උපාදානස්කන්ධයෙන් තොරව අනිත්‍ය බලන දෙයක් නැහැ. පංච උපාදානස්කන්ධය තමයි. චිත්තවීති කියලා දෙන දේවල් උනාත් චිත්තවීති කියලා ඔය අපි විස්තර කරන්න කතා කරාට චිත්තවීති කියනෙව්වත් මේ පංච උපාදානස්කන්ධේ කැලිම තමයි. පංච උපාදානස්කන්ධයේ අන්තර්ගතයෝ තමයි. චිත්තවීති කියන જાති පංච උපාදානස්කන්ධයෙන් තොර වෙච්ච චිතුත් නැහැ, චිත්තවීතිත් නැහැ, ජීවිතත් නැහැ. ඒක නේ මම සාරාංශ බොහොම පැහැදිලි. ඒක මට කාරණාව එහෙම යා කරගත්තට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි අහන්නක බලන්න තවත් එක්කෙනෙක් ඉන්න බව පේනවා. අවසරයි ස්වාමින් වහන්සේ.
ස්වාමීන් වහන්සේ අද අපිට කියා දුන්න උද්දච්ච කියන නීවරණය ගැනයි මේ ප්‍රශ්න යොමු කරන්න හිතුවේ ස්වාමීන් වහන්සේ. දැන් කාමච්ඡන්දේ ව්‍යාපාදය ඒ වගේ නිවරණ නම් අපිට හොඳට පැහැදිලිව හොඳට ගොරෝසු ලෙස දැනෙනවා ස්වාමීන් වහන්ස. එතකොට අපිට ඒක අඳුනගන්න ලිහිසි ප්‍රායෝගිකව, එතකොට ඒක ඔස්සේ නොයා ඉන්නත් උත්සාහ දරන ලිහිසි. හැබැයි උද්දච්චය කියන එක ස්වාමීන් වහන්ස අපිට ගොඩක්ම නිතරම ඇති වෙන එකක්. සමහරවිට අපි දන්නෙත් නෑ අපි මේ උද්දච්චයක ඉන්නේ කියලා. හිත නිතරම විසිරෙනවා. දැන් ගොඩක් වෙලාවට ගෙදරක මමක් වශයෙන් මේ විදිහට ගොඩක් මං හිතන්නේ කාන්තාව සියලු දෙනාටම වගේ දැන් දරුවෝ ගැන අර මේ ගෙදර දොරේ වැඩගෙන කරකැවි වැඩගෙන නිතරම හිත විසිරෙන්න පුළුවන්. එතකොට සංහස දේශනා කරලා තියෙන හැටියට ආනාපාන සතිය වැඩි වීම එකට ගොඩක් උපකාර වෙනවා කියලා අපි ඒක දැන් කරගෙන යනවා සංහස. ඊට අමතරව ආනාපාන සතිය වඩන්න අපිට ඉඳගෙන එක තැනක එක වෙලාවක් වෙන් කරගන්න අවශ්‍ය නිසා අපි එදිනෙදා ජීවිතේ වැඩ කරන ගමන් අපි මේ නීවරණය හඳුනාගෙන එය මෙඩපත්ව ගැනීමට පුළුවන් ප්‍රායෝගික උපදෙසක් ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. මේ උද්දච්චය කියන එක ඒකත් අර අනිත්‍ය වගේ හොඳ ප්‍රශ්නයක් තමයි. උද්දච්චය කියන එක ප්‍රායෝගික බැලුවොත් ලෝභ සහගත කාමච්ඡන්ද හිතේ තියෙනවා උද්දච්චය. හැබැයි කාමච්ඡන්ද හිතේ උද්දච්චය තිබුණාට ලෝභය කාමය වැඩි හින්දා අරක තිබෙන එක්තරා ඒකේ ප්‍රබලය ඇවිල්ලා කාමච්ඡන්දේ. හැබැයි උද්දච්චය තියෙනවා. තරහ හිතේ උද්දච්චය තියෙනවා. ඒකෙත් ප්‍රබලය තරහව. හැබැයි උද්දච්චය තියෙනවා. මෝහයිති හරියටම බලවත්. ඒකින්ද සම්පූර්ණ උද්දච්චිත මෝහය පැත්තට යනවා. හැබැයි මේ මෙහෙම හිතනද මෝහ හිත පහළ වුණාම ඒක මෝහනේ. ඒක ඇවිල්ලා නුවණ වහණේකනේ. ඒ නිසා මෝහ හිතක තිබෙන උද්දච්චය අල්ලගන්ට ඒක උපේක්ෂා සහගත නිසා ටිකක් ගොඩාක් මෙනෙහි කරන්න වෙනවා. ඒක හසු කරගන්න සමහර වෙලාවට තියෙනවා මේ ඔක දැනගන්න පුළුවන් ගැටෙන හිතේ. දැන් දැකලා ඇති මේ සමහරුන්ට තරහ ගියායින් පස්සේ කරන දේ දන්නේ මේ මේක ටිකක් අල්ලනවා, තව පොතක් ගන්නවා, භාජනයක් ගන්නවා, ඒක තියෙනවා, වතුර කෝප්පයක් ගන්නවා, ඒ ගන්නවා, හැන්දක් ගන්නවා තියෙනවා, ඒ වගේම එකක් කියන්න යනවා, කියන්න ගිහලා නවත්තනවා, තව එකක් කරනවා. එතකොට තියෙන්නේ තරහා සිතේ තිබෙන්නා වූ උද්දච්චය තරහත් එක්ක මිශ්‍ර වෙලා ටිකක් දඟලන ගතිය, නටන ගතිය, එක විදිහකට ඉන්නේ නැති ගතිය ටිකක් අපිට පේනවා. අපි කියන්නේ එතකොට කියනවා නිකම්මහා ඇවිස්සෙච්ච හිතක් තියෙනවා කියලා. මේ ආන්නේ එතකොට නිකන් අපිට තේරෙනවා මේ නිකන් දඟලන ගතියක් ඒ තරහ සිතේ තියෙනවා කියලා. හැබැයි ලෝභ සහගත සිතට වඩා හිතේ දඟලන ගතිය ද්වේෂ සහගතයේ දකින්න පුළුවන්. හැබැයි ප්‍රබලය ද්වේෂේ. අනිත් කාරණේ තමයි ඔක දැනගන්න පුළුවන් මේ පොඩි ළමයි වගේම ලොකු ඈත් කරනවා. පොඩි ළමයි ටික වේලාවක් එකක් කරනවා, ඊට පස්සේ තව එකට යනවා. තව වෙලාවක මොන හරි දෙයක් කරනවා, තව මොකක් හරි කරනවා. ඒ කියන්නේ එක ආකාරයක ඉන්නේ නැහැ. ඒ වගේ සමහර වැඩිහිටියත් අපි දැකලා තියෙනවා. මේකත් දැකලා තියෙනවා සමහරලාට මේ ඔය මොකක් හරි මේසයකට තට්ටු කර කර ඉන්නවා, ඊට පස්සේ ආය හිනහා වෙන්නවා, ඊළඟට එක්ක සෙල්ෆෝන් එක ගන්නවා, පොඩ්ඩක් ඒ බලනවා, ආය වටපිට බලනවා, ආය වාඩි වෙනවා. ඉතින් අර ඒ වගේ තියෙන්නේ එක විදිහකට හිත හතුරුවන්නේ නැති එක විදිහකට ඒගන්ට බැරි ගතිය. ආන්නේ ඒ වගේ අවස්ථාවලදී තිබෙන්නේ
ගොඩක් මෝහය. අනිත් එක තමයි ඔය මෝහය උපේක්ෂා සහගතයිනේ. උපේක්ෂා සහගත දැන් තරහව කියන එක ගොරෝසුයි, දැනගන්න ලේසි. ලෝභය කියන එක ඕලාරිකයි, ගොරෝසුයි, දැනගන්න ලේසි. සමහර උපේක්ෂා සහගත ඒවා ඒක කොයි පැත්තකට වටන්නේ නැති නිසා සමහර කෙනෙක් ඒවා භාවනා කියලා ගණන් ගන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ හිත හඳුනා ගන්න අමාරුයි. හැබැයි මෝහසිත උද්දච්චය කියලා දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඒක උපේක්ෂා සහගත වුණාට ඒක දඟලන හේට මෙහෙට නිකන් එක අරමුණකින් තව අරමුණකට පණින දුවන ගතිය. සමහරට ගෙදර ඉන්නකොට ඩිංගක් අත්තු ගන්න තරහකුත් නැහැ. තව ගිහිල්ලා ඊට පස්සේ මක් කරේ මේ ටෙලිෆෝන් එක අදිනවා. ඒත් එතනින් ගිහිල්ලා ආයෙ තව මොකක් කර පිගානක් කෝපයක් අදිනවා. ඒ එක තැනක සෙටල් නැහැ. ආන්න ඒ වගේ. හැබැයි තරහ යන්නේ නැහැ. ඔන්න ඔය වගේ අවස්ථා දැක්කොත් මේ උද්දච්චය කියලා, උද්දච්චය තමයි මේ විහිති වික්ෂිප්ත ගතිය තමයි මේ වැඩ කරන්නේ කියලා තමන්ට තේරුම් ගන්නට හිත හසුරවන්න පුළුවන්. නිවැරදි කරගන්න අපි කරගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා එකක් තමයි අනිත් ප්‍රශ්නේ. සන්නහස භාවය ආනාපාන සතිය හැරුණකොට ආනාපාන ඇත්ත වශයෙන්ම මෙහෙම තියෙනවා. මේ යම්කිසි හිතට දෙයක් ආවම හිතේ තියෙනවා පුදුම දෙයක්. ඒ තමයි යම් තාක්කල් යම්කිසි මානසික ධර්මයක් දකින්නේ නැතුව ඉන්නවද, තේරුම් ගන්න නැතුව ඉන්නවද, ඒ තාක්කල් ඒක රැදි කරනවා. මනසක හිතක යම්කිසි දෙයක් දැනගන්නේ නැතුව, ඒකට අවධානය තියන්නේ නැතුව, ඒක මෙනෙහි කරන්නේ නැතුව ඉන්න තාක්කල් ඒ හිත ඒ චෛතසික ඒ හිත හොඳට රන් කරනවා. හිත යම් වෙලාවක අපේ යෝනිසෝ මනසිකාරයේ දාලා ඒ හිතේ තියෙන ස්වභාවය තත්වය හඳුනාගත්තාද ටග්ගල නවතිනවා. ඒක නිසා අපට හොඳම දේ තමයි ආනාපාන සතිය නැත්තම් චිත්තානුපස්සනාව ඉතාම වටිනවා. චිත්තානුපස්සනාව ඉතාම මිහිරි. චිත්තානුපස්සනාව තමන්ගේ හිත දිහා බැලීම, හිතේ තිබෙන ආකාර ස්වરૂපය හඳුනා ගැනීම ඉතාමත්ම ඉහළ භාවනාවක්, ඉතාමත්ම ඉහළ මානසිකාරයක්. ඒක නිසා හිත බලන්න මම මේ විදිහට හිතුවනේ, මේ විදිහට හිතනවනේ, මේ විදිහට දැන් අතන ගිහිල්ලා මම මේ විදිහට මේ අර වැඩේ කරන්න ගියානේ, දැන් මෙතෙන්ද ඇවිල්ලා මේ දැන් මේ දේ කරානේ කියලා තමන්ගේ හිතට හිතිච්ච දේ හොඳට මෙනෙහි කරන්ඩ ඒක භාවනාවක් වෙනවා. චිත අඳුනා ගන්න පුළුවන් කමකුත් වෙනවා, සාන්ත ගතියකුත් ඇති වෙනවා, ඒ වගේම කියන්න බැරි තරම් සංවරයකුත් ඒ තුළ මතුවෙනවා. ඒක තමයි වටිනාම දෙයක් හැටියට යෝජනා කරන්න පුළුවන් මේ මානසිකාරය හැටියට. සතිපට්ඨානේ ඔක්කොම තියෙනවා, පින්තූර ටික ඔක්කොම මේක එරුවන් සර්. බොහොම පින්සන්නහසේක ඉතාමත් අගනා වටිනා ඕදනක් අපිට ඒක ප්‍රායෝගිකව ගොඩක් යොදා ගන්න පුළුවන්. බොහොම පින්සන්නහසේ එරුවන් සන්නයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්ස මම අහන්න යන ප්‍රශ්නේ හරිය දන්නේ නැහැ. මේ දැන් ස්වාමීන් වහන්ස තියෙනවන්නේ මේ ධාතු කියලා, චක්කු ධාතු, රූප ධාතු, විඥාන ධාතු, ආකාශ ධාතු, එහෙම ආය මනෝ විඥාන ධාතු ආදි වශයෙන්. එතකොට දැන් අපි රූපයක් දැනගන්නේ හඳුනාගන්නේ ඒකත් විඥානේ. ඊට පස්සේ අපි විඥානේ හඳුනාගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒකත් විඥානේන්ද හඳුනාගන්නේ? විඥානේ හඳුනාගන්නෙත් විඥාන ධාතේ. එතකොට ස්වාමීන් වහන්ස දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක අපිට දැනෙනවා, භාවනා කරනකොට දැනෙනවා. එතකොට
එහෙමනම් විඤ්ඤාණ ධාතුවක් අපිට දැනෙන්න ඕනේ. ඉතින් මට තියෙන්නේ අර පඨවි ආපෝ තේජෝ කියන එක දැනගන්නෙත් විඤ්ඤාණයෙන්. ඊපස්සේ විඤ්ඤාණය කියන එක දැනගත්තත් විඤ්ඤාණේ. ඔව්. එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ ඔක? එහෙම තමයි. ඔක වෙන්නේ එහෙමයි. මේ විඤ්ඤාණ විඤ්ඤාණේ තියෙන මෙහෙම මනෝ විඤ්ඤාණ ධාතු කියලා කියනවනේ. මනෝ විඤ්ඤාණ ධාතුවෙන් තමයි ඒක දැනගන්නේ. මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියලා තියෙනවා. ඉතින් ඕක ඔය වැඩි පටලව ගන්න එපා. එක හා සමානයි නිකන්. මේක මොකක්දයි කියලා දෙනවා. ඕක පොඩි නිකන් අර මේ ඒකේ තිබෙන්නා වූ වචන වෙනස් කරලා කියලා දීමක් තමයි තියෙන්නේ. හැබැයි අපි ඒක මෙහෙම ඔය මනෝ කතා පැත්තකින් තියමු, විඥාන කතා පැත්තකින් තියලා මේ මෙහෙම හිතන්න තියෙන්නේ. මේ කාරණේ හිතනකොට මේක අහගෙන ඉන්නා වූ අය හිතිය යුතු තැනක් තිබෙනවා. ඒ තමයි ඉස්සර වෙලාම තේරුම් ගන්න ඕන මේ ධාතු කියලා කියන්නේ ඇයි කියලා. ඇයි මේ මට ධාතු කියලා කියන්නේ? ඒවා ඉස්සර වෙලාම හැම එක්කෙනාම ඒක තේරුම් ගන්න ඕන. ඒක එහෙම තේරුම් ගන්න නැතුව ඔය මොන ධාතුවක්වත් තේරෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම නිකන් ලෝක ධාතුවේ අතරමං වෙච්ච මේ තවත් ධාතු සංකීර්ණයක් බවට පත් වෙනවා. මේ ධාතු කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් මේ මගේ ගාව දින මේ හකුරු කෑල්ලක්. මම මේ කිලම්පස ටිකක් වළඳන්නට ගෙනාවු හකුරු කෑල්ල. ඒකේ ඒ හකුරු කෑල්ලේ බෙදාගෙන ගියොත් එහෙම තියෙනවා. දැන් හකුරු කෑල්ල හැටියෙන්නේ තියෙන්නේ. දැන් අපි මොකක්වත් දැන් ඔය කඩේ ඕක විකුණන හකුරු කියලානේ වික්කේ. ගෙනාවෙත් හකුරු, පූජා කරේත් හකුරු කියලා. දැන් මේකේ මේ තිබෙනවා ඔය හකුරු හැටියට ඉලිප්පිලා මතුවෙලා කඩවල්වල භාවිතා කරන්නට, වෙළෙන්දුන්ට වෙළඳාම් කරන්න, ගන්න අයට ගන්න, අපිට පූජා කරන්න ඔය හකුරු හැටියට තියෙන එකක් නේ තත්ති. ඉස්සර වෙලා දැන් අපි ගැලුවම හකුරු කෑල්ල දැන් කඩනවා. කඩලා ගියා අම්වාසේ. දැන් කඩන්නේ මොකද්ද? හකුරු. කඩනවා කියලා කරන්නේ මොකද්ද? බෙදනවා කියන එක. පොඩියට කෑලි කෑලි කඩනවා, බෙදනවා, කුඩු කරනවා, කොට්ටාස කරනවා කියන එක. ඇයි ඒක කඩන්න පුළුවන්කම තියෙන්නේ? ඒ කියන්නේ හකුරු කෑල්ල කපන්න පුළුවන්කම තියෙන්නේ. කපන්න පුළුවන්, බෙදන්න පුළුවන් ගතියක් ඒකේ තියෙන හින්දානේ. දැන් හකුරු කෑල්ල දෙකට කැපුවා කියලා කියන්නේ ඒක දෙකට කරන්න පුළුවන් ගුණයක් ඒකේ තිබිච්ච හින්දානේ දෙකට කැපුවේ. ඔක දෙකට කරන්න බෑන, දෙක කපන්න බෑන බෑනේ ඔක. දැන් ඔක හතරට කැපුවා. ඇයි හතරට කපන්න පුළුවන්කම තියෙන්නේ? හතරට කපන්න පුළුවන් ගතියක් ඔකේ තිබිච්ච හින්දා. ඊට පස්සේ ඔහොම කපාගෙන ගිහිල්ලා අපි කුඩු කරා. ඇයි අපිට කුඩු කරන්න පුළුවන් කමක් තිබුණේ? හේතුව කුඩු කරන්න පුළුවන් හැකියාව කුඩු වී යන, කොටස් වී යන, බෙදී යන ගතිය තව මේකේ තියෙනවා. ඔහොම දැන් අපි බෙදාගෙන යනවා. දැන් හකුරු කුඩු හිතුව. දැන් කුඩු ටිකත් ඔය විදිහට බෙදාගෙන යනවා. ඇයි බෙදන්න පුළුවන් කම තියෙන්නේ? කුඩු ටිකත් පොඩියට තව බෙදන්න පුළුවන් ගතිය ඕකේ තියෙන හින්දා. ඔහොම අපි මෙහෙම කඩාගෙන ගිහිල්ලා අවසානයේදී අපි තැනක හිර වෙනවා. ඒ තමයි තවදුරටත් මේක බෙදාගන්න බෑ. එච්චරයි, නවතිනවා තැනක ගිහිල්ලා. දැන් මේ හකුරු කෑල්ල ලොකුට තියලා කඩාගෙන ගිහිල්ලා පොඩියට කඩලා කුඩු කරලා ගිහිල්ලා අවසානයේදී බෙදන්න බැරි වූ තැනක නිකම් බිත්තියට හේත් වුණා වගේ නවතිනවා. ඒ නැවතුණාම එතනදී බෙදන්න බැරි. ඇයි? ආන එතන තිබෙන්නේ
බෙදන්ට බැරි තවදුරටත් කඩන්ට බැරි තවදුරටත් වෙනස් කරන්නට බැරි තැනක නැවතුණා කියලා කියන්නේ අපි අන්න ධාතු ස්වභාවයේ නැවතුණා. එතන තියෙන්නේ මොකද්ද? ඉතුරු වෙනවා මේ හකුරු කැලේ පටවි ස්වභාවයේ වෙන්ගුලා වෙනස් වෙලා පිහිටනවා, ආපෝ ස්වභාවයේ වෙන්ගුලා පිහිටනවා, තේජෝ ස්වභාවයේ වායෝ ස්වභාවයේ වෙන්ගුලා පිහිටනවා. හැබැයි එක තැන ඉන්නවා. එතනින් එහාට දෙයක් කරන්න බෑ. අන්නේ මේ ධාතු කියලා කියන්නේ එතන තියෙන්නේ ඒ ගුණය විතරක් ඉන්ඩිවිජුවලි ඒක විතරක් දරාගෙන ඒක විතරක් හෝල් කරගෙන ඉන්නවා කියන්නේ. ඒ වගේ මනස කියන එක ගත්තෙන් පස්සේ මනසෙත් තිබෙනවා මේ ගොඩක් දේවල් තිබෙනවනේ. දැන් බලන්න මේ මනෝ වේදනා ජාතියක් තියෙනවා. වේදනා තියෙන්නේ හිතේනේ. හැබැයි වේදනාවට දැනගන්න බෑ. සංඥාව කියලා එකක් තියෙනවා. ඒකත් හිතේනේ. සංඥාවට දැනගන්න බෑ. ඊට පස්සේ ඒකග්ගතා කියලා එකක් තියෙනවා ඔකස්සේ. හැබැයි ඒකග්ගතාවිට දැනගන්න බෑ. ඉතින් ඔය වගේ ඔය මානසික ධර්ම මණ්ඩලයක් තිබෙනවා. මනෝමය ධර්ම මණ්ඩලයක් තිබෙනවා. ඒ මනෝමය ධර්ම මණ්ඩලයේ තිබෙන හැම එකටම ඔය දැනගන්නවා කියන වැඩි කරගන්න බෑ. ඇයි බැරි? හේතුව ඒ හයිය ඒ තිබෙන්නා වූ ඇබිලිටි එක ඒ තිබෙන්නා වූ පොටෙන්ෂල් ගතිය ඒ තියෙන හැකියාව කිසි දෙයකට නැහැ. දැනගන්න ගතිය කියන එක නැහැ ඒ වගේ. වේදනාවෙත් නැහැ. සංඥාවෙත් නැහැ. ඒකග්ගතාවෙත් නැහැ, මානසිකාරෙත් නැහැ, විතරකෙත් නැහැ. මොය කොහෙවත් තැනකන අපි කිව්ව විතක්ක ਵਿਚාර පස්ස අරවමිව රද්දබද්ද දාගෙන කිව්වට ඔය එක තැනකවත් දැනගැනීමේ හයිය පොසිබිලිටි එක පොටෙන්ෂල් එක නැහැ. එකම එක තැනයි තියෙන්නේ. අනිත් ඒ වගේ උදව් උපකාරය ඇතුව මේ හිත කියන මනෝ විඥානය කියන එකට පුළුවන් දැනගන්න. ඒක ඇවිල්ලා ඉන්ස්ට්‍රුමෙන්ටල්. ඒ කියන්නේ සබ්ජෙක්ටිව් ඉන්ස්ට්‍රුමෙන්ට් එකක් හරියට මේ යම්කිසි කණ්ණාඩිය වගේ එකක් ඒක. අනිත් ඒවා වද්දා ගන්න පුළුවන්. එතකොට ඒකට පුළුවන් මේ අර රූප දැනගන්නත් පුළුවන්. හැබැයි නාම දැන කියන්නේ හිත දැනගන්නත් පුළුවන්. හැබැයි ඒ හිත දැනගන්න බෑ ඒකට. වෙන හිතක් දැනගන්න පුළුවන්. දැන් අපි හිතමු කණ්ණාඩිය. කණ්ණාඩිය කියන එක කණ්ණාඩියට පුළුවන් කණ්ණාඩියේ ඉස්සරහා ඉන්න එක්කෙනා ඒ කණ්ණාඩියට පේනවා. එතකොට වෙන කණ්ණාඩියක් අල්ලනවා ඒකට. ඒ කණ්ණාඩියත් ඒකෙන් පේනවා. හැබැයි තනිකර ඒ කණ්ණාඩියටම ඒ කණ්ණාඩිය පේන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ කවදාකවත්. ඒක නිසා මේ මනෝවිඤ්ඤාණය කියන එකට පුළුවන් පටවි දැනගන්නත් පුළුවන්. ඒ පටවි දැනගන්නෙත් මනෝවිඤ්ඤාණයෙන්. ඊළඟට හිතින්. ආපෝ දැනගන්නෙත් හිතින්. තේජෝ දැනගන්නෙත් හිතින්. දැනගන්න ගතියකට තියෙන හින්දා තමයි එහෙම කරන්නේ. ඊළඟට එහෙම දැනගන්න වූ හිතක් තියනවා කියලා දැනගන්නෙත් හිතින්. ඒ කියන්නේ ඒකේ ඒ වෙලාවේ මෙහෙමයි ඔක තේරුම් ගන්න ඕනේ. මම මේ වෙලාවේ මේ හිතින් මේක දැනගන්නවායි කියලා හිතන්න බෑ. ඒක වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම හිත් જાතියක් තිබෙනවා. ඒ හිත් වලින් තමයි මේක වෙන්නේ කියලා මනෝ විඥාණයෙන් තවත් වෙනත් මනෝ විඥානයක් දැනගන්න පුළුවන්. ඒක පොසිබල්. ඒක නිසා නාමයට පුළුවන් රූප දැනගන්න, නාමයට පුළුවන් නාම දැනගන්න. හදිලි ස්වාමීන් වහන්සේ වහන්සේට අප්‍රමාණ පිං දෙවන් සර්ණයි. දෙවන් සර්. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මම මට මතක හැටියට අර මුලින්ම අභිධර්මයේ පිළිබඳව වැඩිපුර විස්තර මට මතක හැටියට වහන්සේගේම දේශනා කීපයක් YouTube එකේ තියෙනව නේද ස්වාමීන් වහන්සේ? මේ අර white board එකේ එහෙම කියලා දෙන. ඔව් එහෙම ජාතිය තියෙනවා. මම අත් වශයෙන් මම මගේ කටයුතු ඔය සද්ධාවන්ත පින්වුතුන් තමයි ඔය හදලා ඔය දාලා තියෙන්නේ.
ඉතින් මම යම් කිසි දැනක දේශනාවක් කරොත් ඒ දේශනාව කරා පින් අනුමෝදන් කරලා මම ඉතින් නෙගටිව් ලයින් එක තමයි කරන්නේ ඔය වීඩියෝ කරකෝ අය දාලා තියෙනවා ඉතින් වෙබ්සයිට් කීපයක් තියෙනවා එකක් ධම්මගවීසි වෙබ්සයිට් එකේ තියෙනවා ඊට පස්සේ බන්තේ ජිනාලංකාර කියලා පින්වත් මහත්මියක් හරි ගස්සප් එකක් තියෙනවා ඊට පස්සේ ඔය ගොඩක් ගොඩ ශාวก කියලා එකක් තියෙනවා ඒ හැම එකෙම තියෙනවා ගෙදර වැඩ කටයුතු කරන වෙලාවට මම මේ වෙනත් කලින් බණ ගහලා තියෙනවා මේ ඒ කරන දේ උයනවා හරි අතු ගන්නවා හරි ඒක මේ මෛත්‍රී භාවනාවක් හැටියට අනිත් අයගේ යහපත සඳහා කරනවා කියලා කරනකොට ඒකෙ කුසල් කර්ම රැස් වෙනවා ඒක හිතටත් හොඳයි කියලා ඒක හරි ස්වාමීන් වහන්සේ එහෙම පුළුවන් ඒ කියන්නේ මේ මෛත්‍රී භාවනාවෙන් කරනකොට මෛත්‍රිය හසුරවන්න පුළුවන් නම් ඒකත් ඒ විදිහටම කරන්න පුළුවන්. චිත්තානුපස්සනාව කරනකොට හිත තමන්ගේ දිහා බලාගෙන ඒකේ වෙනස තියෙන්නේ චිත්තානුපස්සනාවේ කරනකොට තමන්ගේ හිතට තමන් අවධානය යොදාගෙන හිතේ හැටි හැසිරෙන හැටි බලාගෙන වැඩේ කරනවා. එතකොට තමන් තමයි ඒකට ගොදුරු වෙන්නේ. එතකොට මෛත්‍රී භාවනාව කරනකොට මෛත්‍රී භාවනාවෙන් කරන්නේ තමනුත්ම අවුවෙනවා නමුත් තමන්ගේ යාබද තමන්ගේ හිතෙන්නා වූ හිතන්නා වූ අරමුණු කරන්නා වූ වෙනත් කෙනෙක් හසු කරගෙන එයා ඒ අයට මෛත්‍රී භාවනාව යොදන ඒකත් උපකාරයක් වෙනවා එහෙම කරන ඒකත් පහසුයි ඒ දෙකම ඇප්ලිකබල් හොඳයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි මේ අර ඔබ වහන්සේ දැන් කිව්ව මේ භාවනා දෙකෙන් චිත්තානුපස්සනාවේ මේ නිවනට ප්‍රයෝජනේ වැඩි කියලා මට හිතෙනේ ඒ දෙක ඒක ගැන පොඩ්ඩක් අදහස් දක්වනවා ස්වාමීන් වහන්ස ඔව් චිත්තානුපස්සනාවේ තිබෙන්නේ හිත අරමුණු කරගෙන හිතේ තියෙන ස්වභාවය දැනීම සහ ඒ හිතේ තිබෙනා වූ ලක්ෂණ ගුණ හඳුනා ගැනීම ඒක නිසා ඒක සතිපට්ඨානයේ පිහිටුවා ගන්නට ඉතාමත්ම හොඳයි අනිත් එක තමයි නාම ධර්ම තේරුම් ගන්නට හරි ප්‍රයෝජනවත් ඒක සතිපට්ඨානයේ ගැඹුරුම තැනක් අර මෛත්‍රී භාවනාවත් හොඳයි ජීවිතේ පවත් සාමාන්‍ය ඉදින්දා කටයුතු කරගෙන යන්නට නමුත් ඒකේ තියෙන සත්ව සංඥාව තියෙනවා ඒ කියන්නේ මෛත්‍රී භාවනාව කරනකොට අපිට සත්ව සංඥාවක් අවශ්‍යයිනේ සත්වයේ පුජ්‍යලයේ පරමාර්ථ වශයෙන් නැති වුණාට අපි සියලු සත්‍යෝ සුවපත් වේවා කියන එකට తాවකාලික සත්‍යයක් නිකන් හිතින් හරි හදා ගන්න. ඒක නිසා සත්ව සංඥාව කියන එක අවශ්‍යයි තියෙන්නේ. ඒ නිසා සත්ව සංඥාව මුල් කරගෙන තමයි සියලු සත්‍යෝ සුවපත් වේවා, මේ ගමේ සත්‍යෝ සුවපත් වේවා, මේ රටේ සත්‍යෝ සුවපත් වේවා, මිනිස්සුයෝ සුවපත් වේවා කියලා ඒ පැතීම, හිතීම, මෙනෙහි කිරීම කරන්නේ ඒ සත්ව සංඥාව ඉදිරිපත් කරගෙනයි. ඒක නිසා ඒ දෙක ගත්තොත් එහෙම අර මෛත්‍රියට වඩා විපස්සනා වශයෙන් ගත්තොත් මෛත්‍රියට වඩා චිත්තානුපස්සනාව ගැලපෙනවා. එහෙමයි සාහනස්ත තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. දැන් අපි මේ තවත් එකක් තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්ස. දැන් මේ ඇසෙනවා කියන අරමුණ ගත්තාම ඒක ශබ්දයක් විතරනේ. ඒ වුණාට මේ අපිට සත්ව පුද්ගලව මැවෙනවනේ. ඒ මොකද එහෙම වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ අපිට ඉලා තියෙන්නේ මේ සත්‍ය පුද්ගල මැවනේ ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ දැන් අපි
සත්පුජ්‍යල නැවෙන්න හේතුව අපි ඉස්සර ඉඳලම කරගෙන ඇවිල්ලා තියෙන සංසාරයේ කරලා තියෙන සද්දය සත්ත ඇහුණන් පස්සේ අහවල් එක්කිනාගේ සද්දේ මේ අහවල් එක්කිනාගේ සද්දේ මේ කුරුල්ලගේ සද්දේ මේ මිනිස්යාගේ සද්දේ කියලා ඔය සද්දවලට සත්ත සංඥාවල් දිගට හයි කරලා තියෙනවා ඒකේ පුරුද්ද තිබෙනවා ඒකට කියන අනුසය කෙලස් කියලා ඒ තිබෙන්නා වූ ඒ හයි කරලා තිබෙන්නා වූ ස්වභාවයෙන් හින්දා තමයි අපිට සත්‍යෙක් කවුරු හරි සත්‍යෙක් කතා කරන කෑ ගහනකොට සත්පුජ්‍යල සංඥාව එන්නේ ඒක නිසා ඒක නැති කරගන්න තිබෙන්නේ මොකද ඔය සත්‍යයක් විතරයි ඔය සද්දේ සත්වයක් නැහැ ඔය සද්දේ සත්‍ය පුජ්‍යලයක් නැහැ ජීවියක් නැහැ ඒ වගේම ඒ ස්ථීර වෙච්ච කෙනෙක් නැහැ ඔය සද්දේ ඇති වුණා ඒක සද්දේ නැති වෙලා යනවා කියලා මෙනෙහි කිරීම තමයි එතනදී කරන්න ඕන ගොඩාක් කරගෙන කරගෙන යනකොට එමයයි සත්පුජ්‍යර සංඥාව ටික 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 අපේ හිතින් නැති වෙලා යන්න බලමු ඉතින් සිදු වෙනවා තිරුවන් සරණයි තිරුවන් සරණයි හොඳයි එහෙමනම් දැන් මේ වෙලාව දැන් ඇවිල්ලා අපේ වෙලාව 6:21යි ඒ නිසා දැන් අපි මේ වෙලාවේදී මම හිතනවා පුණ්‍යානුමෝදනාව කරොත් හොඳයි කියලා හතරහමාරට තමයි මෙහි මම හිතේ හයහමාරට තමයි මේ වැඩසටහන අවසන් කරන්නට යොදලා තියෙන්නේ දැන් 6:22 වෙනවා ඒ නිසා මේ වෙලාවේ අපි පුණ්‍යානුමෝදනාව කරමු නේද ඔව් සයන්හස සුදුසු සාදු සාදු එහෙනම් සෑම දිනාටම තෙරුවන් සරණයි යහපතක් වේවා. ඉතින් අද මේ ඉතින් අපේ වෙලින්ටන් ධම්මගවිසී සේනාසනේ මුල් කරගෙන ඉතින් මේ සීල ව්‍යාපාරයක් තම තමන්ගේ නිවාස ස්ථානවල ඉඳගෙන සීල සමාදානයක් සිද්ධ කරගන්නට සංවිධානය කරගන්නට යෙදුණා. ඉතින් විශේෂයෙන්ම මෙල්බර්න් පිහිටි රිපල් බ්‍රුක් අරණ්‍ය සේනාසනේ ස්වාමින් වහන්සේලාගේ අනුශාසනාවල් ඇතුව ඒ වගේම දායක පින්වතුන් ගුණයට කැමති පින්වතුන් එකතු වෙලා මේ භාවනා වැඩසටහන සීල සමාදාන වැඩසටහන දහම් වැඩසටහන සකස් කරගත්තා. ඉතින් ආරාධනා කරපු පින්වතුන්ටත් අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා අනුශාසනා කළා වූ පින්වත් ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී භාවයේ සැලසේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අපි විශ්වාස කරනවා අද දවසේ මේ පින්වතුන් සෑම දිනාම තමන්ගේ නිවාස ස්ථානවල ජීවත් වුණත් ඒ නිවස් වල ඉඳගෙන සම්බන්ධ වුණත් සියලු දිනාම යන්තරම් ප්‍රමාණයකට මේ වැඩසටහනෙන් ඵලයක් ප්‍රයෝජනයක් ලබා ගත්තා කියන විශ්වාසය තබා ගන්නවා විශ්වාස කරනවා ඒ වගේම තමයි ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් වැඩ ගැනීමක් මුණගස්සාගත් මේ ජීවිතයෙන් ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් මුණගස්සාගත් බුද්ධ ශාසනයෙන් වැඩ ගැනීමක් මේ සිද්ධ කරගත්තේ ඉතින් සීල් සමාදන් වෙමින් ඒ වගේම ಗುಣ වඩමින් තමන්ගේ ජීවිතය නිරන්තරයෙන්ම ධර්ම මාර්ගයට ගන්ට උත්සාහයක් කරන්නා වූ පින්වතුන්ගේ සාර්ථක ව්‍යායාමයක් මේ. ඒ නිසා මේ සීල සමාදානයේ තුලින් උපදවා ගත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ බලයෙන් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඊළඟට භාවනා කිරීමේ උතුම් කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන් ධර්මයේ ඇසීමේ හිතීමේ මෙනෙහි කිරීමේ උතුම් කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන් රත්නත්‍රි අනන්ත ගුණ බලෙන් සෑම දිනාටම සනසිල්ලක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනයේ වේවා කායික මානසික සනසිල්ල උදාපත් වේවා ඉතින් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ධර්මයේ පුරුදු කරගන්නට උපකාරක ධර්මයක් හැටියට දැනට පවතිනා වූ කොරෝනා වෛරසයෙන් කිසිම කෙනෙකුට ගැහැටක් පීඩාවක් ඇති නොවේවා සෑම දිනාගේම යහපත් සිතුම් පැතුම් පුණ්‍ය ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ඒ වගේම නිරෝගී භාවයේ පාවිච්චි කරගෙන ලෝකයට බද්ධ වෙන්නේ නැතුව ආධ්‍යාත්මික පැත්තට හැරිලා තමන්ගේ ගුණ දියුණුව සරසා ගන්නට හැකි වේවා ඒ වගේම ශ්‍රද්ධාවෙන් වීරියෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හැම කෙනාගේම
සන්තාන වැඩේවා දියුණු වේවා මේරීන් ස්වභාවයට පත් වේවා බෝධ්‍යාංග ධර්ම අත්‍යවශ්‍ය සත්‍ය බෝධ්‍යාංග ධර්මයන් වැඩේවා ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයන් වැඩේවා සාමූහික වශයෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඉතාමත්ම ප්‍රණීතව හොඳින් වඩාගෙන ඒ වගේම දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ කියනා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන සෑම දිනාටම සසර දුකින් මිදලා කෙලවර අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා නිර්වාණ අවබෝධයේ පිණිස මේ උතුම් මහානීය සීල සමාදාන භාවනා ධර්ම ඇසීමේදී මේ පින්කම හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා මේවට අනුශාසනා කරන්නා වූ පින්වත් ස්වාමින් වහන්සේලාට සැනසෙල්ලක් වේවා නිරෝගී සැප දීර්ඝාස වේවා උන්වහන්සේලාගේ ශාසනයේ කටයුතු හොඳින් සිද්ධ කරගෙන යන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා දැනට වැඩි ඉන්නේ ස්වාමින් වහන්සේට සැනසෙල්ලක් වේවා ඒ වගේම උන්වහන්සේලාට නිවනින් සැනසීම සිද්ධ වේවා ඊළඟට ඉතින් පින්වත් දායක පින්වතුන් මේ ගාමිණී මහත්මයා තමයි සංකෝඩිනේට වැඩි සිද්ධ කරේ ඊළඟට මේ සම්බන්ධයෙන් ආරාධනා කිරීම ආදී දේවල් කරන්නට පින්වත් අයිරින් සුභසිංහ මහත්මිය කටයුතු කරා. ඉතින් අනිත් අයටත් දැනුවත් කරලා ඉතින් ඒ පින්වත්තුන්ටත් ඒ වගේ මහත්මියටත් ගාමිණී මහත්මයා අනිකුත් සංවිධානයට ඉදිරිපත් වුණා සියලු දෙනාටම සැනසෙල්ලක් වේවා. සියලු දෙවියොත් මේ පින් මෛත්‍රියෙන් අනුමෝදන් වේවා, සන්තෝෂෙන් අනුමෝදන් වේවා, දෙවියන්ගේ දිවිසුරු සම්පත් වඩාත් වර්ධනය වේවා. දෙවියන්ටත් යහපත් නිර්වාණ මාර්ගයේ ගමන් කොට අමා මහ නිවනින් සැනසීම ලැබේවා. මිය පරලෝක ගියා වූ සෑම දිනාගේ මවගුරු දෙමෝපියන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ අයගේ නිවන් මාර්ගයේ යහපත් වේවා. ඒ වගේම කොරෝනා ව්‍යසනයේ මිය පරලෝක ගියා වූ සෑම දිනාටමත් අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වේ දුකින් අත මිදේවා. සැපෙන් සැපේටපත් වේවා. යහපත් ධර්ම මාර්ගයේ ගමන් කොට ගණිත්වා කෙලවර නිවනින් සැනසීම ලබත්වා. ඒ වාගේම සියලු සත්‍යොත් මේ පින් බලින් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ වාගේම යහපත් ධර්ම මාර්ගයේ ගමන් කරත්වා කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා නිර්වාණ ධාතුවෙන් සැනසීත්වා මේ පින්වත් සියලු දෙනාටම ඉතින් මේ ඕස්ට්‍රේලියාව වශයෙන් වෙනත් රටවල වශයෙන් ජීවත් වෙන මේ වැඩසටහන සහ සම්බන්ධ වී කටයුතු කරන්නා වූ පින්වත් හැම දෙනාටම උතුම් වූ නිවනින් සැනසෙන්න මේ උතුම් සීල සමාදාන භාවනා ධර්මයේ වැඩසටහනේ ලබාගත් පින උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන ගමන් සියලු දෙනාටම සැනසෙල්ලක් වේවා සියලු සත්‍යෝ මේ පින් අනුමෝදන් වේවා කියන හිතින් ගාථා කියලා පින්පෙත් පමුණුවනවා සාවසාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ තත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාද භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාද භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචෙතු ලගේම මේ ධාම්මඩ සටහනින් ලබාගත් පින සම්දිනාටම සනසිඳු පිණිස වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන වගේම ඉතින්
කල්‍යාණ මිත්‍රත්වයෙන් සිටිවල ඉඳලා සම්බන්ධ වුණා මේ ආරාධනා වැඩි කරන්න සංවිධාන කටයුතු කරන්න තුමත් ලාල් මහත්මයා ලාල් ගුණතිලක මහත්මයාට ගුණතිලක මහත්මයාටත් ඒ වගේම අනිකුත් ඊට සම්බන්ධ වුණා වූ සියලු දෙනාටමත් ධර්මාභෝධයේ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා සෑම දිනකටම පිළිවන් සාදු 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 ඕකාත වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස දාරත්තේන කතම් සබ්බං අච්ඡං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලවේන මයාලත්තං පතිතුං වන්දිතුං අරං සාරිපුත්තාදි ආගතවටිපාටිය සද්දා සීල දයාවන්ත සම්මාමහං සාදු 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 අද මහදේවනද සිරසුරාදා සීල භාවනා වැඩසටහන මෙහි වූ නවසීලන්තයේ වෙලින්ටන්නේ ධම්මගවශී භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක නම කියන්නට අවසරයි පූජනීය වැලිබඩ දිනාලංකාර ගෞරවනීය සායන් වහන්සේට චිරාත් කාලයක් බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය ලබා දීම පිණිසත් ශාසනික කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමටත් අවශ්‍ය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතරම පතන්නා අවබෝධයෙන් ධර්මාබෝධය ලැබීම පිණිස අප සියලු දෙනා රැස් කරගත් සියලුම කුසලානුසංසයන්ද හේතු වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු සාදු 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 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තුන් සිල් දෙනාට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ